මේ ගනේමුල්ල නගරයේ පවත්වන පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මේ ජන හමුව සඳහා පැමිණ සිටින ඔබ සියලු දෙනා වගේම දුරින් සිට මේට සවන් දෙන ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මේ මොහොත වෙනකොට ලංකාවේ දේශපාලනය කියලා සාකච්ඡා වෙන මාතෘකා ගණනාවක් තියෙනවා. ඒ සාකච්ඡා වෙන මාතෘකා අතර ඇත්ත ජනතාවගේ ප්‍රශ්න වෙනුවට දේශපාලන ප්‍රශ්න විදිහට වෙනත් විවිධ ආකාරයේ ප්‍රශ්න මතු කරමින් තියෙනවා. ඉතින් අපි අද පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලෙස මේ ගනේමුල්ල නගරයට ආවේ. ඒ වගේම මේ ගෙවෙන කාලය ඇතුලේ මේ සති කිහිපය ඇතුලේ ගම්පහ දිස්ත්‍රික්කය පුරාම විවිධ නගර උපනගරවල මේ රැස්වීම් පවත්වන්නේ. ඒ සඳහා අපේ මේ මැදිහත් වීම කරන්නේ ඇත්තටම අපි මුහුණ දීලා ඉන්න ප්‍රශ්න ගණනාවක් සම්බන්ධව ඔබේ අවධානය යොමු කරන්න. ඔබ දන්නවා පහුගිය ජනවාරි 3 වෙනිදා ඉරාකයේ බැග්දාඩ් නගරයේ තියෙන ගුවන්තොටුපළේදී ඉරාන හමුදා නායකයෙක්ව කාසිම් සුලේමානිව මරා දැමුවා. ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරු. එලෙස ඔහු මරා දැමීමත් සමග විශාල ආතතියක් ආවා, උණුසුමක් ආවා. ඇමරිකා එක්සත් ජනපදයයි ඉරානයයි අතර යුද්ධයක් ඇති වෙයි. ඒ යුද්ධය මුළු ලෝකෙම වෙලාගත යුද්ධයක් බවට පත් වෙයි කියලා. ඒ වෙනකොට රුසියාව, චීනය, ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය ඇතුළු යුරෝප රටවල් මේ ලෝකේ බලවත් ජාතීන් කියලා කියන රටවල් කරපු ප්‍රකාශවලින් පෙනී ගියා මේ යුද්ධයට දෙපාර්ශවයෙන් එක පාර්ශවයකට උන් මෙරිහත් වෙන්න යනවා කියලා. දැන් උදාහරණයක් විදිහට යුරෝප රටවල්වල ප්‍රකාශවලින් පෙනී ගියා ඔවුන් මෙවැනි යුද්ධයකදී ඇමරිකා එක්සත් ජනපදයේ පාර්ශවය වෙනුවෙන් යුදමය මැදිහත් වීමක් කරන්න යනවා කියලා. ඒ වගේම රුසියාව, චීනය වගේ රටවල් වල ප්‍රකාශ වලින් පෙනී ගියා ඔවුන් මැදිහත් වීමක් කරන්න යනවා කියලා ඉරානයේ පාර්ශවයෙන්. ඒ අතර තමයි ජනවාරි මාසේ 10 වෙනිදා ඉරානය විසින් ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා කඳවුරු කිහිපයකට ඉරාකයේ පිහිටලා තිබුණු හමුදා කඳවුරු කිහිපයකට මිසයිල් ප්‍රහාර එල්ල කරේ. ඒකත් එක්ක මේ යුද්ධයක අවදානම තවත් වැඩි වුණා. ප්‍රශ්නේ තියෙන්නේ ලෝකයේම වෙලාගත යුද්ධයක අවදානම විතරක් නෙවෙයි, එවැනි යුද්ධයක් ඇතිවීම විසින් ලංකාවට එන බලපෑම මොකක්ද කියන සාකච්ඡාව ආවා. ලංකාවට එවැනි ලෝක යුද්ධයක බලපෑම එන්නේ බොහෝ අය හිතුවා වගේ ලංකාවේ ඇඟලුම් අපනයන කරුවන් අතර ඉදිරියෙන් ඉන්නවා ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධයක පැටලීම නිසා ලංකාවේ ආර්ථිකයට බලපෑමක් වෙයි කියන පැත්ත විතරක් නෙවෙයි, ලංකාවේ තේ මිලදී ගන්නන් අතර ප්‍රමුඛස්ථානයක ඉන්නවා ඉරානය. එවැනි යුද්ධයක් නිසා ලංකාවේ තේ වෙළඳපොළ කඩාවැටේ කියන ආර්ථික පැත්ත විතරක් නෙවෙයි, ඒ විතරක් නෙවෙයි, මැද පෙරදිග කලාපයේ ලක්ෂ ගණනක් ලංකාවේ කාන්තාවෝ ගෘහ සේවයේ නිරත වෙලා ඉන්නවා. තවත් විශාල පිරිසක් වෙනත් ඉදිකිරීම් කර්මාන්ත ඇතුළු කර්මාන්තවල රැකියා කරනවා. ඔවුන්ගේ රැකියා අහිමි වෙලා ඔවුන්ට නැවත ලංකාවට එන්න වෙයි, විදේශ විනිමය අහිමි වෙයි කියලා ප්‍රශ්නේ විතරක් නෙවෙයි, මතුවුණු ප්‍රධාන ප්‍රශ්නේ තමයි එවැනි යුද්ධයක් ඇති වෙන වෙලාවක ලංකාවත් ඒ යුද්ධයට පැටලෙන ආකාරයේ ජාත්‍යන්තර මිලිටරි කිවිසුම් වලට අත්සන් කරලා තියෙනවා ලංකාවේ ආණ්ඩු. උදාහරණයක් විදිහට ACSA කියලා කිවිසුමක් අත්සන් කරලා තියෙනවා, acquisition and cross servicing agreement කියලා අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා කිවිසුම කියලා කිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ කිවිසුම අත්සන් කරේ 2007 මාර්තු මාසේ 5 වෙනිදා. ඒකට අත්සන් කළේ අද දේශප්‍රේමීත්වය ගැන වෙනත් බාහිර බලපෑම් වලින් ලංකාව බේරගන්න එක ගැන, ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ගැන ගොඩක් කතා කරන වර්තමාන ජනාධිපතිවරයා විදිහට ඉන්න, එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තය, ඒ එක පාර්ශවය. ඇමරිකා එක්සත් ජනපදයේ පාර්ශවයෙන් අත්සන් කරේ එක කාලයක ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා විදිහට හිටපු දැන් දකුණු ආසියාව භාර
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු ලෙස ඉන්න රොබර්ටෝ බ්ලේක් මහත්තයා. එතකොට මේ ගෝඨාභය රාජපක්ෂ රොබර්ටෝ බ්ලේක් ගිවිසුම, ඒ ගිවිසුම හරහා ලංකාව පොරොන්දු වෙලා තියෙනවා ඉන්දියානු සාගරය පැටලෙන යුද්ධයකදී ලංකාවේ භූමිය, ලංකාවේ සම්පත්, ලංකාවේ මානව සම්පත ඇමරිකා එක්සත් ජනපද හමුදාවන්ට පාවිච්චි කරන්න දෙන්න. ඒ ගිවිසුමේ තියෙන විදිහට ඉන්දියානු සාගර කලාපයේ යුද්ධයකට ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වෙනවා නම් ඒ ප්‍රහාරක යානාවලට ඉන්ධන සපයන්න, ඒ නැව් වලට ඉන්ධන සපයන්න ලංකාවේ වරායවල්, ලංකාවේ ගුවන්තොටුපළවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ප්‍රහාරක යානා සහ නැව් අලුත් වැඩියා කිරීම සඳහා ලංකාවේ ඉංජිනේරු කාර්ය මණ්ඩල යොදව ගන්න පුළුවන්. ඒ සඳහා ඒ යුද්ධයකදී තුවාල ලැබෙන සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලංකාවේ රෝහල් සහ ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පාවිච්චි කර ගන්න පුළුවන්. එවැනි එකක් කියලා කියන්නේ ස්ථිර වශයෙන්ම ලංකාව යුද්ධයකට පැටලෙනවා. මුළු ලෝකෙම යුද්ධයක පැටලෙන වෙලාවක ලංකාව ඒකට මොනවා හරි විදියකින් සම්බන්ධ වෙන එක වළක්වන්න බෑ. මොකද ලෝකෙ ඇති වෙන යුද්ධ කියන්නේ ආයේ අපි ඔක්කොටම සම්බන්ධ යුද්ධ. නමුත් ලංකාව අමුමුවෙම යුද්ධේ පාර්ශවකරුවෙක් වෙන විදිහට තමයි මේ ගිවිසුම අත්සන් කරලා තිබුණේ. ඒ ගිවිසුමේ ලංකාව පැත්තට වාසි දිනනවා කියලා කියනවා. මොනවද දින වාසි? ලංකාවේ හමුදාව ගිහිල්ලා අට්ලාන්ටික් සාගරයේ යුද්ධ කරන වෙලාවක ඇමරිකාවේ වරායවල්, ඇමරිකාවේ ගුවන්තොටුපළවල්, ඇමරිකාවේ රෝහල්, ඇමරිකාවේ ඉංජිනේරු කාර්ය මණ්ඩල, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ලංකාවේ හමුදාවට පාවිච්චි කරන්න දෙනවා කියලා ඒ ගිවිසුමේ තියෙනවා. නමුත් මේක බලන ඒ ගිවිසුම බලන ඕන කෙනෙකුට තේරෙනවා මේක ඊටාම අසමානතාවයේ සහිත ගිවිසුමක්. ඇයි? ඕනෑම මොහොතක ඉන්දියානු සාගරයේ යුද්ධයක් ඇතිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා මැදිහත් විය හැකි. මොකද ඉන්දියානු සාගරයත් දකුණු චීන මූදෙත් වෙළඳ, දේශපාලන, ආර්ථික සහ යුද ආධිපත්‍ය තහවුරු කරගන්න ඇමරිකා එක්සත් ජනපදයයි චීනයයි අතර සටනක් තියෙනවා. ඒ රටවල් දෙක අතර තියෙන තරංගයේ ප්‍රතිඵලයක් විදිහට යුද්ධයක් ඇති වුණොත් එහෙම ඉන්දියානු සාගරයේ යුද්ධයකට නිශ්චිතවම ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන බල ඉලක්කයක් විදිහට තියෙන මැද පෙරදිග කලාපය එක පැත්තකින් පර්සියානු ගල්ෆ් කලාපයේ පැත්තෙන් ඉන්දියානු සාගරයට විවෘත වෙලා තියෙන්නේ. ඒ නිසා ඕනෑම මොහොතක ඉන්දියානු සාගරයේ යුද්ධයක් ඇතිවීමේ අවධානම තියෙනවා ඇමරිකාව සම්බන්ධ. එහෙම යුද්ධයක් ඇති වෙන වෙලාවක ලංකාවේ භූමිය ඇමරිකා එක්සත් ජනපදයට පාවිච්චි කරන්න දෙනවා කියලා ගිවිසුමේ තියෙන්නේ. හැබැයි ලංකාවේ හමුදාව යනවාද අට්ලාන්ටික් සාගරයේ යුද්ධ කරන්න? ලංකාවේ හමුදාව මොකටද යන්නේ අට්ලාන්ටික් සාගරයේ යුද්ධ කරන්න? එවැනි යුද්ධයක් ඇති වෙන්න හේතුව මොකද්ද? කොයි රටත් එක්කද යුද්ධ කරන්නේ? සා ඔය ගිවිසුමේ ලංකාව පැත්තට තියෙන වගන්තිය කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක හරියට 1998 දී අත්සන් කරපු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අත්සන් කරපු ඉන්දුලංකා නිදහස් වෙළඳ ගිවිසුම වගේ. ඉන්දුලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ තියෙනවා ඉන්දියාවෙන් ගෙන්වන භාණ්ඩ රැසකට ලංකාවෙන් බදු සහන දෙනවා කියලා. ඒ භාණ්ඩ ගොඩේ තියෙනවා ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ, සුවඳ කූරු තියෙනවා, ඉටිපන්දන් තියෙනවා, ලියුම් කවර තියෙනවා. ඒ හැම එකක්ම තියෙනවා. හිලව්වට කියලා තියෙනවා ලංකාවෙන් යවන සමහර භාණ්ඩ වලටත් ඉන්දියාව දෙනවා කියලා බදු සහනයක්. ඒකේ භාණ්ඩ ලයිස්තුව තියෙනවා. ඒ භාණ්ඩ ලයිස්තුවේ තියෙනවා බූරු මස්. ඕවා තමයි තියෙන්නේ. අපි කවුරුත් දන්නවා ලංකාවෙන් බූරු මස් අපනයනය කරන්නේ නැහැ ඉන්දියාවට කියලා. ලංකාවෙන් අපනයනය නොකරන ඒවට තමයි ඉන්දියාවෙන් බදු සහන දීලා තියෙන්නේ. ලංකාවේ බූරු මස් කර්මාන්තයක් නැහැ. ලංකාවේ මොන මසක්වත් අපනයනය කරන්නේ. ලංකාවේ බූරුව අඩුයි. බූරුව ඉන්නවා. ඉන්නේ අර පුත්තලම් දිස්ත්‍රික්කයේ ආවේනික බූරු උපවිශේෂයක් ඉන්නවා. ඒගොල්ලන්ව මරන්නේ නැහැ. ඒගොල්ලෝ වඳවීමේ තර්ජනයට ලක් වෙච්ච සත්තු කියලා පිළිගන්නේ. එතකොට මේ සම්පූර්ණ ප්‍රෝඩාවක් ඒ ගිවිසුම. ඒ විදිහම ගිවිසුමක් තමයි ගෝඨාභය රොබර්ටෝ බ්ලේක් ගිවිසුම. ඒ ගිවිසුමෙන් ලංකාව ඇමරිකාවත් එක්ක යුදමේ අවධානමකට ඇදලා දාලා තිබුණා. ඒ ගිවිසුම 2007 දී අත්සන් කරේ අවුරුදු 10ක කාල සීමාවකට. 2017 මාර්තු මාසේ මේ ගිවිසුම කල්ලිකුත් වුණාට පස්සේ ඒ වෙනකොට අගමැතිවරයව හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා මැදිහත් වෙලා මේ ගිවිසුම නැවත අත්සන් කළා කාල නියමයක් නැතිව. ඒ අනුව 2017 ඉඳලා
කවදහරි ලංකාවේ ආණ්ඩුව මේ කිවිසුමෙන් ඉවත් වෙන තුරු හරි කවදහරි ලෝක විනාශය වෙන තුරු ලංකාව බැඳිලා ඉන්නවා මෙවැනි යුද්ධයකදී සේවා සපයන්. මේක භයානකම කතාව තමයි ජනවාරි මාසේ 10 වෙනිදා ඉරාකයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද කඳවුරු වල ප්‍රහාර එල්ල කරලා ඉරානය විශේෂ ප්‍රකාශයක් කරා. ඇමරිකානු හමුදා කඳවුරු වලට විතරක් නෙවෙයි ඇමරිකාවට යටිතල පහසුකම් සපයන සියලු ස්ථාන වලට පහර දෙනවා කිය. එවැනි පහර දීමක් සිදු වෙන්න ගියා නම් එවැනි පහර දීමක් සිදු වෙනවා නම් ඒකෙදි නිශ්චිත වශයෙන්ම ලංකාවේ ජනතාව එකේ ගොදුරක් වෙනවා. එතකොට මේ අමනෝජ්ජ පාලකයෝ එක පැත්තකින් කලින් තිබුණු ආණ්ඩුව ඊට පස්සේ මේ යහපාලන ආණ්ඩුව කියලා කියපු ආණ්ඩුව ඊට පස්සේ මේ ගිවිසුම් ඔක්කොම පවත්වාගෙන යන වර්තමාන ආණ්ඩුව මේ ඔක්කොමල එකතු වෙලා කරලා තියෙන එක තමයි එවැනි විනාශකාරී යුද්ධයක ලංකාවේ ජනතාව ගොදුරක් කරලා තියෙනවා. එකක් තමයි එහෙම යුද්ධයක් කියන්නේ නිකම්ම වෙඩි තියාගන්න යුද්ධයක් නෙවෙයි. ඉදිරියේදී ඇති වෙන්න નિયમિત යුද්ධයක් කියලා කියන්නේ න්‍යෂ්ටි කවි වලින් කරන යුද්ධයක්. මොකද එවැනි යුද්ධයකට පැටලෙන්න નિયમિત වෙන්න හැම රටක්ම න්‍යෂ්ටික බලවතුන්. ඇමරිකා එක්සත් ජනපදයේ න්‍යෂ්ටික බලවතෙක්, චීනයේ න්‍යෂ්ටික බලවතෙක්, රුසියාවේ න්‍යෂ්ටික බලවතෙක්, උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලවතෙක්, ඉරානයේ න්‍යෂ්ටික බලවතෙක්. ඉතින් මේ රටවල් අතර ඇති වෙන යුද්ධයක් කියලා කියන්නේ න්‍යෂ්ටික යුද්ධයක්. න්‍යෂ්ටික යුද්ධයකින් අතිවිශාල හානියක් අතිවිශාල ජනඝාතනයක් සිද්ධ වෙන්න නියමිතයි. ලංකාවේ මිලියන් 23ක ජනතාව සමස්ත ජනතාවම මිය යෑමේ අවදානමක තියෙන න්‍යෂ්ටිකාවි ගැටෙන වෙලාවක. එතකොට ඒ විදිහට තමයි මේගොල්ලෝ ඒ අධිරාජ්‍යවාදී බලවේග වලට ඕන ඕන විදිහට මේ රටේ ජනතාවගේ ජීවිත අවදානම මෙහෙල්ලලා තියෙන ජනතාව පාවා දීලා තියෙන. සමාජය පාවා දීලා තියෙන. එහෙම තියෙන අතර තමයි දැන් ආපහු සාකච්ඡාවක් ආවේ සෝෆා කිවිසුම ගැන. සෝෆා කියන්නේ ස්ටේටස් ඔෆ් ෆෝසස් ඇග්‍රීමන්ට් කියන වචනවල මුල් ලකුණු එකතු කරලා හදපු නම. හමුදාවල තත්ත්වය සාධික කිරීමේ කිවිසුම්. මේ කිවිසුම් අස්සම් කරලා තියෙනවා ලෝක රටවල් ගණනාවක් එක්ක. ලංකාවත් එක්කත් ඇමරිකා එක්සත් ජනපදයේ අස්සම් කරලා තියෙනවා 1995 දී. හැබැයි ඒ කිවිසුමේ 95 අස්සම් කරපු කිවිසුමේ නිශ්චිතව තියෙනවා ලංකාවේ හමුදාවට පුහුණුව සඳහා ගේන පුහුණු වීම සඳහා ලංකාවට එන ඇමරිකානු හමුදා නිලධාරීන්ව ලංකාවේ පොදු නීතියෙන් නිදහස් කරලා තියෙනවා කියල. එතකොට ඒ අය එන වාහන පොලිසියට පරීක්ෂා කරන්න බෑ. ඒගොල්ලෝ ගේන බහාලුම් රේගුවට පරීක්ෂා කරන්න බෑ. ඒගොල්ල ලංකාවේ සිවිල් නීතිය හෝ අපරාධ නීතිය උල්ලංඝනය කරොත් ඒ අයව අත්අඩංගුවට ගන්න හරි ඒ අයට නඩු පවරන්න හරි දඬුවම් දෙන්න හරි බෑ. හැබැයි 95 අස්සම් කරපු කිවිසුමේ මේක සීමා වෙලා තිබුණේ එක කොටසකට. ඒ තමයි ලංකාවේ හමුදාවට පුහුණුව ලබා දීම සඳහා එන නිලධාරීන් කියන එකට ඇමරිකාව. හැබැයි ඊට පස්සේ දැන් 2018 අගෝස්තු මාසේ 26 වෙනිදා ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ එවලා තියෙනවා ලියුමක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට. එවකට අගමැති විදියට හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට ලියුමක් එවලා තියෙනවා කරුණු 15ක් දාලා මේ කරුණු 15ත් එකතු කරන්න කිවිසුමට කියලා. ඒ අස්සම් කළ තියෙන සෝෆා කිවිසුමට අර කරුණු 15 එකතු කරාට පස්සේ ඒ කරුණු 15න් පස්සේ මොකද වෙන්නේ? ඒකේ තියෙන විදියට ඇමරිකානු හමුදා බටයන්ට නිල ඇඳුමෙන් සැරසිලා ලංකාවේ රට ඇතුලේ ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇමරිකානු හමුදා බටයන්ට ආයුධයක් අරගෙන සන්නද්ධව ලංකාවේ භූමිය ඇතුලේ ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලංකා ඇමරිකානු හමුදා බටයෙක් ලංකාවට එනකොට ගුවන්තොටුපළේදී ගමන් වලංගු ගමන් බලපත්‍ර හරි වීසා හරි ලංකාවේ රජයේ නිල අවසරයක් නැතිව ඇමරිකානු හමුදාවේ වැඩ කරනවා කියන හැඳුනුම්පත විතරක් පෙන්නලා එන්න පුළුවන්. ඊට පස්සේ අර කියන වරප්‍රසාද ඔක්කොම තියෙනවා. ඔවුන් යන වාහන පරීක්ෂා කරන්න බෑ. ඔවුන්ගේ බහාලුම් පරීක්ෂා කරන්න බෑ. ඔවුන් නැවතිලා ඉන්න කාමර පරීක්ෂා කරන්න බෑ. ඔවුන් කවර හෝ සිවිල් අපරාධ නීතියට අනුව වරදක් කරොත් ඒකට දඬුවම් දෙන්නත් බෑ. මේක වුණා හරියටම ජපානයේ ඔකිනාවා වල තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ යුද කඳවුරක්. ඒ ජපානයේ ඔකිනාවා කඳවුරේ ඉන්න හමුදා සොල්දාදුවෙක් පාසල් නිම වෙලා නිවසට යමින් හිටි පාසල් සිසුවියක්ව ජපන් දැරියක්ව ලිංගික වශයෙන් බලහත්කාරකමකට ලක් කරා. ඒක කළාට පස්සේ ඒ හමුදා සෙබලාට විරුද්ධව
මුළු ජපානය පුරා උද්ඝෝෂණ පැන නැගුණ. හැබැයි දඬුවමක් දෙන්න බැරි වුණා. හැබැයි දඬුවමක් දෙන්න බැරි වුණා. බැරි වෙච්ච හේතුව තමයි ජපානය ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ජපානය තුල සිටින ඇමරිකානු හමුදා සෙවලුන් ජපානය නීතියට අනුව විභාගයට ලක් කරන්න බෑ, විමර්ශනයට ලක් කරන්න බෑ කියලා. දැන් ඒක තමයි ලංකාවට වෙන්න නියමිතව තිබුණේ. දැන් ඒ කරුණු 15 බාර අරගෙන නැවත ඒ කරුණු 15 ගිවිසුමට ඇමිනු මල්ලස එකතු කරන්න මේ පාලකෝ ලෑස්ති වෙලා හිටියා. ගියා ආණ්ඩුව ලෑස්ති වෙලා හිටියා. ගියා ආණ්ඩුව එහෙම දේවල් වලට ලෑස්ති වෙනවා කියලා ජනතාවේ ආණ්ඩුව පරද්දලා දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පාලනය ගෙනාවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත් වචනයක් කියන්නේ නැහැ සෝෆා ගිවිසුම ගැන. සෝෆා ගිවිසුමට ඒ කරුණු 15 ලියවිල්ල අමුණනවද නැද්ද කියලා මේ වෙනකල් කියන්නේ නැහැ. ඒ ගැන මුකුත් කියන්නේ නැහැ, කටවහගෙන ඉන්නවා. මේ ප්‍රශ්නය, මේ අවදානම, මේ අනතුර සම්පූර්ණයෙන්ම නිහඬතාවයේ කුමන්ත්‍රණයක ගිල්ලන්න යන්නේ. ඒ නිසා තමයි අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදිහට ගමින් ගම නගරෙන් නගර යමින් කියන්නේ මේ අවදානම ඇවිල්ලා තියෙනවා පාලකයන්ට බල කරන්න මෙවැනි මේ ගිවිසුම නැවත යාවත්කල් කරන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි, යුද්ධේ තියෙන කාලෙක එහෙම ගිවිසුමක් අත්සන් කරා නම් දැන් යුද්ධේ ඉවර නම් ඒ ගිවිසුම අවලංගු කරා. ඒ විතරක් නෙවෙයි, අර ACSA වගේ ගිවිසුම් ඇමරිකානු හමුදාවට ලංකාව විසින් යටිතල පහසුකම් සපයන, සේවා සපයන ගිවිසුම් මේ වගේම වහාම ඉවත් වෙන. ACSA ගිවිසුමේ ලියලා තියෙනවා මේ පාර්ශ්ව දෙකෙන් ඕනම පාර්ශ්වයකට මාස 3කට කලින් දැනුම් දීලා ගිවිසුමෙන් අයින් වෙන්න පුළුවන් කියලා. අපි ආණ්ඩුවට බල කරනවා දැන් කියන්න අයින් වෙනවා කියලා. හෙට උදේ ලියුම යවුවොත් අයින් වෙනවා කියලා අඳුම ගන්න තව මාස 3කින් අයින් වෙන්න පුළුවන්. හැබැයි අයින් නොවි මේ ගිවිසුම තියෙන අතරතුර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්සන් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයලා අනන්තය දක්වා දීර්ඝ කරපු මේ ගිවිසුම තියෙන අතරතුරක යුද්ධයක් පැන නැගුණොත් එහෙම ඒ යුද්ධයේ වන්දිය මැද පෙරදිග රටක හෝ දකුණු චීන මූදේ හෝ උතුරු කොරියාවත් එක්ක හරි රුසියාවත් එක්ක හරි යුද්ධයක් පැටලුණොත් ඒ යුද්ධයේදී ඉන්දියන් සාගරයේ එන යුද මෙහෙයුමකදී ලංකාවේ ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවන්න වෙනවා. ඉතින් මේගොල්ලෝ ගොඩක් ජනතා පරමාධිපත්‍ය ගැන කතා කරනවා. අපි අහනවා මේකද ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වෙන විදිය? ජනතාව වෙනුවෙන් තීන්දුව ගැනීමේ බලය මැතිවරණවලදී පවරගෙන මෙහෙම දෙයක ක්‍රියාත්මක කරයි. ජනතාව දන්නේත් නැතුව, ජනතාව දැනුම්වත් කරන්නෙත් නැතුව, ඒක සම්බන්ධ අඩුම ගන්න තොරතුරු එළියට දාන්නේ නැතුව, ගිවිසුම් එළියට දාන්නේ නැතුව රහසිගතව ගිවිසුම් අත්සන් කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි රොබර්ටෝ බ්ලේක් මහත්තයයි අර ගිවිසුම් අත්සන් කළ 2007 පාර්ලිමේන්තුවෙන් ඉල්ලද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගිවිසුමේ පිටපතක් දුන්නේ නැහැ. එහෙමයි මේකේ වැඩ කරන්නේ. දැන් ඒ අතර තමයි MCC කතාව ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ MCC එකෙන් මොකද්ද කරන්න යන්නේ? මේක හරියට කියන්න ඕනේ, මේ ජාතිකවාදීන් මේක සම්පූර්ණ විකෘති කරලා තියෙන්නේ. දන්නේ නැතුව අර විමල් වීරවංශලයි උදේගම්මන් පිළලයි ඇවිල්ලා එක එක කතා කිව්වා MCC එක ගැන ඡන්දේ කාල්. ඒගොල්ලෝ කිව්වා මේකේ රට මැද්දෙන් තාප්පයක් බඳිනවා, එහා පැත්තේ යන්න වීසා ගන්න ඕනේ, ඔය වගේ කතා කිව්වේ. ඇත්තටම MCC කිවිසුමේ ඒක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. ප්‍රශ්නේ තමයි ගොවියාගේ ඉඩම උදුර ගන්න යන්නේ. ලංකාවේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරනවා කියලා ඇමක් පෙන්නලා ඒ ඇමට අහු වුණාට පස්සේ ඇම කන්න ගියාට පස්සේ ලංකාවේ ඉඩම් ටික ඔක්කොම උදුර ගන්න යන්නේ බහුජාතික සමාගම් වලට. මේකේ මූලය තියෙන්නේ කොහෙද? අපි අධිරාජ්‍යවාදය කියලා කියන්නේ එක පැත්තකින් ඒකාධිකාරවල යුගයට. මොකද ඒකාධිකාර කියලා කියන්නේ? ඒකාධිකාර කියන්නේ සමහර දේවල් නිෂ්පාදනය කරන සහ විකුණන අයිතිය මහ දැවැන්ත සමාගම් සතු වෙන එක. පුංචි පුංචි අය ගොඩක් වෙනකොට දැවැන්ත සමාගම් කීපයක් අතර මේක ගොනු වෙන එක. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මුළු ලෝකෙම කිරි නිෂ්පාදනය සමස්තයක් විදිහට තියෙන සමාගම් දෙකක් අතේ. ලෝකේ කිරි ආශ්‍රිත නිෂ්පාදනවල 90%ක් විතරම තියෙන්නේ Nestle සහ Fonterra කියන දැවැන්ත බහුජාතික සමාගම් අත දෙක අතේ. ඒ සමාගම් විසින් තමයි මුළු ලෝකෙම කිරි නිෂ්පාදන වලට අදාළ වෙළඳපළ හසුරුවන්නේ. ඒගොල්ලෝ තමයි කිරිවල මිල තීරණය කරන්නේ. ඒගොල්ලෝ තමයි කිරිවල ගුණාත්මක භාවය තීරණය කරන්නේ. දැන් මේ සමාගම් කිරිවල තියෙන ප්‍රෝටීන් අයින් කරනවා. ප්‍රෝටීන් ටික අයින් කරලා වෙනම එනර්ජි ඩ්‍රින්ක් කියලා හදනවා. ඔබට වෙළඳපළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ඇන්කර් වගේ කිරිපිටි හදන Fonterra සමාගමයි, Nestle වගේ කිරිපිටි හදන Nestle සමාගමයි දෙක තමයි ක්‍රීඩකයන් සහ අනිකුත් අය සඳහා එනර්ජි ඩ්‍රින්ක් හදලා තියෙන ශක්තිජනක පානය. ඒ ශක්තිජනක පානයන් හදන්නේ ඒගොල්ලෝ කිරිවල තියෙන ප්‍රෝටීන් ටික අයින් කරගන්න.
කිරිවල තියෙන ප්‍රෝටීන් ටික අයින් කරාට පස්සේ කිරිවල ප්‍රෝටීන් තියෙනවා කියලා පෙන්වන නයිට්‍රජන් අණු එකතු කරනවා. ඒකට විවිධ අහිතකර රසායන ද්‍රව්‍ය දානවා නයිට්‍රජන් එකතු කරලා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලෝ කිරිවල මේදය වෙනම අයින් කර ගන්නවා. අයින් කරගෙන මේදයෙන් වෙනම නිෂ්පාදනය කරනවා. කිරිවල මේදය නැහැ කියන එක අපිට අහුවෙන්නේ නැති වෙන්න තෙල් ගතිය එන්න කියලා පාම් ඔයිල් මිශ්‍ර කරනවා. පාම් ඔයිල් උග්‍ර පිළිකාකාරකයි. පාම් ඔයිල් කොලෙස්ටරෝල් වලට ඉතාම නරකයි. ඒ කිරි පිටි වල එන්නේ කිරි පිටි කරපු එක නෙවෙයි එන්නේ. කිරි පිටි කරාට පස්සේ කිරි වල තියෙන සියලු පෝෂක පදාර්ථ අයින් කරලා හොඩු ටිකට අහිතකර රසායන ද්‍රව්‍ය එකතු කරලා එන්නේ. දැන් ඕකේ මිදෙන්න කියලා පහුගිය දවස්වල මේ රෝහල් වල වෛද්‍යවරු හැම මැදිහත් වෙලා ලොකු ප්‍රචාරක ව්‍යාපාරයක් කියා කිරි පිටි බොන්න එපා කියලා. කිව්වා දියර කිරි බොන්න කියලා. දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? ආය අපි පෙරලලා තියෙන ඒ උගුලෙමයි. දියර කිරි දෙන්නෙත් ඒ සමාගම් ඒ ඒකාධිකාර ඒ බහුජාතික බූවල්ලෝ විසින්මයි. ගියේ සතියේ ඉස්සෙල්ලා සතියේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරු පරීක්ෂණයක් කරලා හොයාගත්තා ඇෆ්ලොටොක්සින් කියන ඉතාම විෂ රසායනිකය දියර කිරි වල අඩංගුයි කියලා. දැන් ඒගොල්ලෝ පාරිභෝගික ආරක්ෂක අධිකාරියට පැමිණිලි කරලා තියෙනවා පුංචි දරුවන්ට දියර කිරි විකුණන එක නවත්තන්න ප්‍රතිපාදන සම්පාදනය කරන්න කියලා. දැන් අන්තිමට දේශීය කිරි පිටි වර්ග 1 2 කැරෙන්න දියර කිරි වර්ග 1 2 ක ලංකාවේ හදන ඒ වගේ අරෙන්න ඉතුරු හැම එකකම මේ විෂ රසායනිකය ඇවිල් මුළු ලෝක පුරාම ජනතාව මේ මාෆියාවට ගොදුරු වෙලා ඉන්නේ. මේකට තමයි ඒකාධිකාර කියන්නේ. දැන් ලංකාවේ තව උදාහරණයක් හිතුවත් එහෙම පහුගිය දවස්වල හාල් මිල වැඩි වුණා. හාල් මිල කොහොමද වැඩි වුණේ? හාල් මිල වැඩි වුණේ හාල් හිගයක් තිබ්බත් සාමාන්‍යයෙන් කියන්නේ හාල් මිල වැඩි වෙන නම් හාල් හිඟයක් තියෙන්න ඕනේ. හාල් හිඟයක් තිබ්බද? හාල් හිඟයක් තිබ්බේ නැහැ. අවුරුද්දකට ලංකාවේ පරිභෝජන සඳහා අවශ්‍ය හාල් මෙට්‍රික් ටන් 122යි. මේ අවුරුද්දේ ජනවාරි වෙද්දිත් හාල් මෙට්‍රික් ටන් 126ක නිෂ්පාදනය ගිය කන්න දෙකේ කරලා තිබුණා. ඇත්තටම හාල් මෙට්‍රික් ටන් 105ක අතිරික්තයකුත් තිබුණා ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා. එහෙම තියෙදි තමයි හාල් මිල ඉහළ ගියේ. හාල් හිඟයක් නිසා නෙවෙයි නම් හාල් මිල ඉහළ ගියේ. කොහොමද හාල් මිල ඉහළ ගියේ? හාල් මිල ඉහළ ගියේ ලංකාවේ හාල් මිල තීරණය කිරීමේ අයිතිය අරන් තියෙනවා දැවැන්ත ඒකාධිකාර සමාගම් තුනක්. අරලිය සමාගමයි, නිපුන සමාගමයි, නිවුරත්න සමාගමයි. ඒකේ ඉන්න ධන කුවේරියෝ 3 දෙනෙක්, ජාවා අලංකාරයෝ 3 දෙනෙක්, ලංකාවේ මිලියන් 23ක ජනතාව කන හැටි තීරණය කරන්නේ මේ 3 දෙනා. දඩ්නි සිරිසේනයි, සිරිපාල ගම්ලතුයි, මිත්‍රපාලයි. ඔය 3 දෙනා තමයි ලංකාවේ සමස්ත හාල් නිෂ්පාදනයේ 75% විතර කරන්නේ. දැන් රජයෙන් කිව්වට රුපියල් 50ට වී ගන්නවා කියලා රජය වී මිලට ගන්නේ මුළු වී නිෂ්පාදනයෙන් මුළු වී අස්සෙන් 3% විතර තමයි රජය මිලට ගන්නේ. 3% රුපියල් 50 ගානේ අරගෙන වී මිල පාලනය කරන්න බෑ, වී මිලට ප්‍රමිති දාන්න බෑ. දැන් රජයෙන් කියද්දි රුපියල් 50ට වී ගන්නවා කියලා අන්න පොළොන්නරුවේ මඩ කලපුවේ දැන් අස්වැන්න කැපෙන්න පටන් ගත්තා. රුපියල් 34ට 36ට 38ට වී කිලෝව ගන්න. රජයෙන් 50ට ගන්නවා කිව්වට ගන්න බෑ. අරන් තියා ගන්නවත් තැනක් නැහැ. වීඅලෙවි මණ්ඩලයේ ඉස්සර ගබඩා තිබුණේ ඔක්කොම විකුණලා පෞද්ගලීකරණය කර. දැන් වීඅලෙවි මණ්ඩලය විනාශ වෙද්දි ඒකේ ගබඩා පෞද්ගලීකරණය වෙද්දි ආ මේ සංවර්ධනේ කී කී හිටියා කට්ටි. දැන් පේනවා වෙලා තියෙන්නේ. අන්තිමට මොකද්ද වෙලා තියෙන්නේ? අර හාල්මෝල් මාෆියාව ගොවියවත් සූරා කරනවා. පාරිභෝගිකයවත් සූරා කරන. පෞගේ දවසක පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට ආවා දඩ්නි සිරිසේන. එයාගේ ලාභය ගැන කියපු කතාව එයා කියපු ඉලක්කම් වලින් ගමු. එයා කිව්වා එයාට වැඩිය නාඩු හාල් මිලට ගන්න හම්බුන්නේ නැහැ, මිලට ගත්තේ කීරි සම්බා කියලා කිව්වා. ඒ නිසා තමයි කිව්වා එයා කීරි සම්බා වෙළඳපොළට දාන්නේ නාඩු හිඟයක් ඇවිල්ලා තියෙන්නේ. කීරි සම්බා වෙළඳපොළට දාද්දී එයා කිව්වා එයාට ලොකු ලාභයක් නැහැ කියලා. එයා කියපු ඉලක්කම්ම ගමු. අපි කිව්වා කීරි සම්බ 2 කිලෝව එයා ගත්තේ රුපියල් 48ට කියලා. එයා රූපවාහිනී නාලිකාවට ඇවිල්ලා කිව්වා නෑ කීරි සම්බ 2 කිලෝව ගත්තේ රුපියල් 57ට කියලා. හරි අපි ඒක ඇත්ත කියලා හිතමු. රුපියල් 57ට එයා 2 කිලෝව ගත්තා. සාමාන්‍යයෙන් මේ පුංචි ගාණක් හදන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් 2 කිලෝ 100කින් හාල් කිලෝ 65ක් හදන්න කියලා හිතුවම 2 කිලෝ රුපියල් 57ට ගත්තා නම් 87.50ක් වගේ තමයි වෙන්නේ හාල් කිලෝවේ ඒකට අදාළ මිල. හරි අපි ඒකේ ඉතුරු ගාණක් දාලා ඉතුරු රුපියල් 3ක් දාලා රුපියල් 90යි කියමු. රුපියල් 90යි. හාල් මෝලේ වී හාල් කිරීමේ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් කිලෝ එකකට යන සාමාන්‍ය වියදම ඔය ලයිට් බිල්, වතුර බිල්,
පරිපාලන වියදම් සේවක පඩි නැඩි ඔක්කොම බේරුවට පස්සේ යන්ත්‍ර ශාලාවෙන් බේරුවට පස්සේ සාමාන්‍ය අගය රුපියල් 5780යි. හරි රුපියල් 6යි කියමු. අතන 90යි 6යි 96යි. සාමාන්‍ය රට පුලා හාල් බෙදා හරිද්දී ප්‍රවාහන වියදම යන සම්පූර්ණ වියදම ඇවරේජ් එක ගත්තම සාමාන්‍ය අගය ගත්තම කිලෝකට රුපියල් 4යි. එතකොට 96යි 4යි රුපියල් 100යි. ඊට පස්සේ තොග වෙළෙන්දාගේ සහ සිල්ලර වෙළෙන්දාගේ ලාභය එකතු වුණාට පස්සේ තොග වෙළෙන්දු දෙන්නේ තුන් දෙනෙක් කරහ ගිල්ලා සිල්ලර වෙළෙන්දට ඇද්දී ලාභය එකතු වුණාට පස්සේ රුපියල් 12යි හාල් කිලෝක රුපියල් 112යි. ඩැනි සිරිසේන කිව්වා එයාට හම්බුනේ තෙතවි මේ වගේ තෙතබරත් අඩු කරන්න ඕන කිව්වා. ඒක පට්ටපල් බොරුවක්. පොඩ්ඩක් හරි තෙතවි ගත්තේ නැහැ. අරලිය මෝලෙන් ගත්තේ නැහැ තෙතවි. හැබැයි මේක ඇත්ත කියලා එයා කියන එක ඇත්ත කියලා හිතුවත් සාමාන්‍ය තෙතබට 110යි අඩු කරන්නේ රුපියල් 90 හාල් වලින් රුපියල් 9ක් අඩු කරා කියන්නේ 110යි. එතකොට රුපියල් 121යි. රුපියල් 121යි හාල් කීරි සම්බ හාල් කිලෝවක් සඳහා වියදම. හැබැයි දැන් වෙළඳපළේ ගිහින් බලන්න අරලිය කීරි සම්බ කිලෝ 5 පැකට් එක කීයටද විකුණන්නේ කියලා. රුපියල් 825යි. කීරි සම්බ කිලෝ එකක් රුපියල් 165 ගන්න අරලිය මෝලෙන් විකුණන්නේ. එක හාල් කිලෝවකින් ලාභය තියෙන රුපියල් 44ක් දැඩි සිරිසේන. ඒ රූපවාහිනී නාලිකාවේ ඔහු කිව්වා ඔහුගේ හාල් මෝලේ හාල් නිෂ්පාදන ධාරිතාවය දවසකට හාල් කිලෝ 105000ක් කියලා අපි කියද්දි ඔහු කිව්වා නෑ 105000ක් නෙවෙයි 103යි කියලා. හරි ඒකත් ඇත්ත කියලා හිතමු. රුපියල් 44 ගානේ හාල් 103 හාල් කිලෝ 103ක් දවසට නිෂ්පාදනය කරද්දී දවසක ඔහුගේ ශුද්ධ ලාභය වෙනවා රුපියල් කෝටි 1000ක්. හැම දවසක් පාසාම ඩැනි සිරිසේන රුපියල් කෝටි 1000ක ශුද්ධ ලාභයක් ගන්නවා. හරියට එයාට හැමදාම හවසට මහජන සම්පතක් ඇදෙනවා වගේ. හැමදාම හවසට ශනි දවාසනාවක් ඇදෙනවා වගේ. ගොවියගේ වීගන්නේ තුට්ටු දෙකට ගොවියා දුප්පත් වෙමින් යනවා. ලංකාවේ මන්දපෝෂණේ වැඩිම දිස්ත්‍රික්ක තමයි ගොවි දිස්ත්‍රික්ක. ලංකාවේ මන්දපෝෂණේ වැඩිම දිස්ත්‍රික්ක මොණරාගල දිස්ත්‍රික්ක. ඊළඟට තියෙන්නේ හම්බන්තොට, වවුනියාව, අම්පාර, ත්‍රිකුණාමලය. ඕවා තමයි තියෙන දිස්ත්‍රික්ක. ඒවා ඔක්කොම දැවැන්ත කෘෂිකාර්මික දිස්ත්‍රික්ක. හෙක්ටයාර් දෙකක කුඹුරක් වගා කරන ගොවියෙක් ගන්න වීඅස්සන්න රුපියල් 50ට විකුණනවා කියලා ගාන හැදුවට පස්සේ කන්න දෙකයි වගා කරන්න කියලා ගාන හැදුවට පස්සේ දවසකට ගොවියෙක් ගොවි පවුලක දවසක ආදායම එන්නේ රුපියල් 350. වවන ගොවියට රුපියල් 350යි දවසක ආදායම. හාල් මෝල් මාෆියාවේ ඩල්ලි සිරිසේන්ට රුපියල් කෝටි 1000යි දවසක ශුද්ධ ලාභේ. පාරිභෝගිකයන්ට මොකද වෙලා තියෙන්නේ? පාරිභෝගිකයා රුපියල් 100ට 110ට 120ට කීරි සම්බ වගේ වනම් 165ට හාල් විලට ගන්නවා. නිකන් ලෙව කන්න විතරයි පුළුවන්, කන්න වෙන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුව බලයට ආපු ගමන් චක්‍රලේඛ ගණනාවක් අවලංගු කරා. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමේ වාර්ෂික වැටුප් වැඩිවීම අඩංගු චක්‍රලේඛයේ තිබුණා. ඒ චක්‍රලේඛය අවලංගු කරා. අවලංගු කළා කිව්ව ඡන්දෙන් පස්සේ ඒක වැඩි කරන්නම් කියලා. ඊට පස්සේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප වැඩි කරන චක්‍රලේඛය තිබ්බා. ඒක අවලංගු කරා. අවලංගු කළා කිව්ව විශ්‍රාමිකයන්ට සල්ලි නැහැ. පස්සේ විශ්‍රාම වැටුප වැඩි කරන එක පස්සේ බලන්නම් කියලා. ඊට පස්සේ අර මාන්නිලික ශ්‍රේණියේ රජයේ නිලධාරීන්ට දෙන දීමනාවකට අදාළ චක්‍රලේඛය තිබුණා. ඒකත් අහෝසි කරා. ඒත් දැන් කාගේවත් ආදායම් මට්ටම් වැඩි වෙන්නේ නැහැ. හැම එකටම සුරංගනා කතාව වගේ කියනවා. ආ ඉස්සරහට මැතිවරණයක් එනවා. මැතිවරණෙදි 3-2 දෙන්න ඊට පස්සේ කරලා පෙන්නන්නම් කියේ. දැන් ඌව ඔක්කොම කරන්නේ මැතිවරණෙදි 3-2 ඕනද? දැන් අර සැංගිලා හෝටලේ පිටිපස්සේ තියෙන ගාලු මුදොර පිටියේ වටිනා ඉඩම අක්කර 3ක ඉඩම ඒක සිංගප්පූරු සමාගමකට විකුණුවේ 3-2 බලේ තිබිලා. 3-2 බලේ තිබිලා ඒ විකුණුවේ. දැන් අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන්න, පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න, ඒ විතරක් නෙවෙයි පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා වෙනම ආයෝජන කලාපයක් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මිල්ලණියේ හදන්න. පහුගිය දෙසැම්බර් මාසේ 24 වෙනිදා කැබිනට් පත්‍රිකා සම්මත කරනකොට 3-2 බලේ තිබිලා විශේෂ පෞද්ගලික විශ්වවිද්‍යාල කලාප හදන්න. නැහැ ඒවට 3-2 බලේ ඕනේ නැහැ. ඒගොල්ලෝ 3-2 බලේ ඉල්ලන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න. ඒගොල්ලන්ගේ ව්‍යාපෘති ඕන එකක් ඒගොල්ලන්ට කරගෙන යන්න පුළුවන් ඔය මොන බලයක්වත් නැත. දැන් අර හමුදාවට පොලිස් බලතල පැවරුවේ 3-2 බලේ තිබිලා. ජාතික ආරක්ෂක පනත වගේ, ආරක්ෂක උත්තු සේවා පනත් වගේ මර්ධන අනපන සම්මත කරන්න යන්නේ 3-2 බලේ තිබිලා. නැහැ මුකුත් නැතුව ඒගොල්ලන්ට ඒව කරන්න පුළුවන්.
බැඳුම් කර වලට අදාළව නිකුත් වෙච්ච වෝහාරික වාර්තාව හමස් පෙට්ටියට දාලා වහලා ඒකේ වග උත්තරකරුව වෙච්ච කිසි කෙනෙකුට දඬුවම් නොදී දැන් ඒක වහලා යන්නේ තුනෙන් දෙකේ බලයේ තිබිලා නෑ. ඒකදී ඔය පාර්ලිමේන්තු ඉන්න ඔක්කොමලා එකට එකතු වෙලා ඒක කරන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එක පැත්තකින් මේ මාෆියාව ගොවියව සූරා කරනවා, අනිත් පැත්තෙන් පාරිභෝගිකව සූරා කරනවා. එළවලු තත්ත්වෙත් ඕක තමයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව තියෙන්නේ මොකටද එහෙනම්? දැන් මිනිස්සු කිව්වා කොන්දපණ තියෙන කෙනෙක්ව දාන්න ඕනේ ජනාධිපති, කෙලින් මිනිහෙක් දාන්න ඕනේ ජනාධිපති, දරුණු කෙනෙක් දාන්න ඕනේ ජනාධිපති, මේවා හදන්න ඒකාධිපති ඕනේ. දැන් අපි ආසාවෙ ඉන්නවා මේ රටවල් හදන්න ඒකාධිපති ඕන කියලා කියපු මිනිස්සුන් හම්බෙන්න. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මොන ඒකාධිපති ආවත් ඒ ඒකාධිපතිකම් ඔක්කොම පෙන්වන්නේ අපිට. ඒ ඒකාධිපතිකම් පෙන්වන්නේ වැඩ කරන ජනතාවට, කම්කරුවන්ට, ගොවියට, දීවරයට, ශිෂ්‍යයට, කුඩා කර්මාන්තකාරයට, මේ සුවඳ රැකියාවක් කරගෙන ඉන්න කෙනාට, පොඩි බිස්නස් එකක් කරගෙන ඉන්න කෙනාට, එයාට තමයි ඔක්කොම පෙන්වන්නේ. ඒ ඒකාධිපතිකම්. අර හාල් මෝල් මාෆියාවට ඒකාධිපතිකම් නැහැ. ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව එළවලු මිල කුතිමව ඉහළනම් වෙන මාෆියාවට මැරයන්ට ඒව නැහැ. බහුජාතික සමාගම් වලට ජනතාවට වස කවවන, වස පොවන බහුජාතික සමාගම් වලට ඒවට ඒකාධිපතිකම් නැහැ. ඒවා ඔක්කොටම යන්න දීලා තියෙන්නේ. අර වෛද්‍යවරු කියද්දි මේ වගේ වස තියෙනවා කියලා පාරිභෝගික ආරක්ෂක අධිකාරිය මේ වෙනකල් පියවරක් කරන්නේ නැහැ. කිසිම පියවරක් කරන්නේ නැහැ. ඒ ආයතන හැම එකක්ම නීති ක්‍රියාවේ යොදන ආයතන කියන හැම එකක්ම එකට එකතු වෙලා ඒක ආරක්ෂා කරමින් යනවා. අර රත්නපුරේ පැත්තේ කුඩා දැරියක් ලිංගික අපයෝජනයකට ලක් කරන වීඩියෝවක් දැන් මාස එකහමාරක් තිස්සේ සමාජ ජාලා මාධ්‍යවල විකාශනය වෙනවා. මාස එකහමාරක් තිස්සේ වීඩියෝ එක තියෙනවා. කිසිම කෙනෙක් ඒකට පියවරක් ගන්නෑ. ආරංචි විදියට සිය ගණනින් පැමිණිලි දාලා තියෙනවා ළමා ආරක්ෂක අධිකාරියට. ළමා ආරක්ෂක අධිකාරිය පියවරක් ගන්නෑ. අර සමහර සංවිධාන ගිහිල්ලා පොලිසියට පැමිණිලි කරා. පොලිසිය පියවරක් ගන්නෙ නෑ. ඇයි? ඒ ළමා අපයෝජනය කරන කෙනා රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයෙක්, කෝටිපතියෙක්, ධන කුවේරයෙක්, සිටුවරයෙක්. ඒ අයට පුළුවන් දරුවන් අපචාරයට ලක් කරන්න. ඒවට මොන නීතියක්වත් දැන් ඔය ඒකාධිපති වෙනකල් බලන් හිටපු කවුරුත් ඒ ඒකාධිපති ඌවට මැදිහත් වෙන්නේ නැහැ. ඇයි ඒගොල්ලෝ ඡන්ද කරන්නේ ආපහු ඡන්ද කරන්නේ ඔය මැණික් මුදලාල්ලගේ සල්ලි වලින්, ඔය හාල් මාෆියාකාරයන්ගේ සල්ලි වලින්. අන්තිමට දැන් මේ ගණේ මුල්ල ජනතාව හිතාගෙන හිටියට අපි ඡන්ද දීලා අපේ නියෝජිතව පත් කරනවා කියලා ඒගොල්ලෝ ඒ නියෝජිත ආයතන වලට ගිහිල්ලා වැඩ කරන්නේ, නියෝජිත ආයතන වලට ගිහිල්ලා පෙනී ඉන්නේ තමන්ට ඡන්ද දුන්න ජනතාව වෙනුවෙන් නෙමෙයි, ඡන්දෙට සල්ලි දුන්න අය වෙනුවෙන්. ඒක තමයි හැමතැනකම පේන්නේ. ඒකට ඉතුරු රාජ්‍ය ආයතන, රාජ්‍ය නිලධාරීන්, පොලිසිය, අධිකරණ මේ ඔක්කොම එකට ගැට ගැහිලා තියෙන්නේ. අපි දැක්කා රංජන් රාමනායකගේ හඬපටවලේ කොහොමද මහාධිකරණ විනිසුරුවරු දේශපාලඥයෝට කතා කර කර නහයෙන් ගඩන්නේ උසස් වීම ඉල්ලලා. ජේෂ්ඨත්වයේ මට උඩින් 9 දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් වෙනම් චම්පි කරනව කැමතිතුමා කොහොම හරි කපල දැම්මා. ඉතුරු 7 දෙනත් කපල දාලා මට ප්‍රොමෝෂන් දෙන්න කිය රංජන් ඉස්සරහ විනිසුරුවරු නහයෙන් ගඩන හැටි අපි ඇහුවා. රහස් පොලිසිය උසස් නිලධාරීන් අනේ මට අරක කරලා දෙන්න, මේක කරලා දෙන්න, මාව ආරක්ෂා කරලා දෙන්න, ඔබතුමාගේ ගෙදර ඇවිල්ලා කුස්සිය මාස 6ක් මං පිගන් හොදන්නම් කියලා පොලිසිය උසස් නිලධාරීන් දුරකථන ඇමතුම් දෙන හැටි අපි ඇහුවා. දැන් මේ තියන්නේ ඔක්කොම අහපු සමාජයක්. ඒ නිසා අපි මැතිවරණේ වෙලාවේ, ජනාධිපති වෙන වෙලාවේ මේ විදිහට මැවිල්ලා මේ ගණේමුල්ල නගරයේ මෙතනම රැස්වීම ගනිද්දි අපි කියද්දි ඔය අධිකරණේ, පොලිසියේ, රාජ්‍ය සේවයේ, දේශපාලන තන්ත්‍රයේ, පාර්ලිමේන්තුවේ මේ වගේ අය සුද්ධ කරන්න දෙයක් නැහැ. මේක කන පිට හරවලා අලුතෙන් හදනවා මිසක මේවා පිරිසිදු කරන්න, මේවා පිරිපහදු කරන්න, මේ වගේ කුණු සුද්ධ කරන්න, මේවා සුවාදීන කරන්න එහෙම කතාවක් ඉතුරු වෙලා නැහැ. මුළු ඔක්කොම කුණු වෙලා ඉවරයි කියලා. ඒක කියන වෙලාවේ නිකන් ඒක තිබුණේ නිකන් මේ මතයක් කියනවා වගේ, මූල ධර්මයක් කියනවා වගේ. හැබැයි ඊට මාස දෙකකට පස්සේ අපි අද ගණේමුල්ල නගරයට ඇවිල්ලා ඔබව අමතන වෙලා වෙනකොට ඒක අපි හැමෝම දන්න සත්‍යයක්. ඒක ඔක්කොමලා දන්න, හැබැයි කවුරුත් දන්නේ නැහැ වගේ නිහඬව ඉන්න සත්‍යයක්. කවුරුත් කරේ රංජන්ගේ හඳපටවල කුණු රස ටික ගත්තා. අර නිලිය කොහමද, මේ නිලිය කොහමද කිය එක කතා වුණා. හැබැයි මේ ජනතාවගේ ජීවිතවලට බලපාන සියලු ව්‍යුහයන්, දේශපාලන ව්‍යුහයන්, නිලධාරී ව්‍යුහයන්, නීතිය මේ ඔක්කොම එකට එකතු වෙලා ජනතාවට කෙලවෙන විදිය.
ඒක හරි ලස්සන තියෙනවා. ඒක නඩුකාරයෙක්ගෙන් ඉල්ලනවා රංජන් මෙයාට අප දෙන්න කියලා. නඩුකාරයා කියනවා පොලිසියට කියන්න උසාවියේදී අප දෙන එකට විරුද්ධ නොවී ඉන්න කියලා. ඊළඟ කෝල් එකේ තියෙනවා එයා කතා කරනවා පොලිසිය ඉහළ නිලධාරින්ට. කතා කරලා කියනවා අප දෙනවට විරුද්ධ නොවී ඉන්න. නිලධාරියා කියනවා හරි අප දෙනවට විරුද්ධ නොවී ඉන්න. අන්න එහෙමයි ඒගොල්ලෝ අපගන්නේ. එහෙමයි බලගතු අපරාධ කළා ඒගොල්ලෝ අපාරන්තිය. ඒත් දැන් මේව ඔක්කොම ඇස් ඉස්සරහා චිත්‍රපටිය වගේ දිගහැරිලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඔක්කොම දැනගෙනත් ඇයි අපි සමාජයක් විදියට නිහඬවෙයි? ඇයි නිෂ්ක්‍රීය වෙන්නේ? ඇයි අපි ආපහු මේව ගැනම විශ්වාසය තියෙදී දැන් ඊළඟ මැතිවරණෙදිත් කවුරු හරි මොකෙක්ව හරි අපේ නියෝජිතයා කියලා මේ ගණේ මුල්ලෙන් යවමු කියලා කල්පනා කර කර ඉන්නේ ඇයි? ඇයි අපි තාමත් කල්පනා කරගෙන ඉන්නේ මේවා පිරිසුදු කරන්න පුළුවන්, මේ වගේ හොරකම් නවත්තන්න පුළුවන්, කවුරු හරි ගිහින් හොරුවල්ලයි කියලා තාමත් විශ්වාසයක් තියන් ඉන්නෝ? නැත්තම් ඔය පාර්ලිමේන්තුවේ ඔය ගුප්පෑය මාසෙට උගත්තු යවමු, අරයා යවමු, මෙයා යවමු, හොඳ මිනිස්සු යවමු කියලා තාමත් විශ්වාස කරමින් ඉන්නවද? ඕකේ අය උගත්තු යවල ගොඩ ගන්න දෙයක් නැහැ. ඔය ගිහින් ඔය උගත්තුම තමයි ගිහිල්ලා ඔක්කොම කරලා තියෙන්නේ. අර බැඳුම් කරන හොරකමට සම්බන්ධ නිලධාරීන් කවුද? ලංකාවේ ආර්ථික විද්‍යාව සම්බන්ධ, මූල්‍යකරණය සම්බන්ධ, ගිණුම් කරණය සම්බන්ධ ලොකුම උගත්තු ටික තමයි ගිහිල්ලා අර පට්ට හොරකම් ටික කරලා තියෙන්නේ. ඒ නිසා ආයෙ හොරු කට්ටියක් උගත්තු කරලා යවලා කරන්න දෙයක් නැහැ ඒකේ. ඒ නිසා මේ සියල්ල මෙහෙවීමේ බලය ජනතාව අතර ගන්නව ඇරෙන්න වෙන කිසිදු විකල්පයක්, කිසිදු උත්තරයක් ඉතුරු වෙලා නැහැ. අපි සමාජවාදී කියන්නේ මොකටද? අපි සමාජවාදී කියන්නේ ඒ සියලු දේවල් වල තීන්දු ගැනීමේ බලය ජනතාව අතර පත් කරන එක. ජනතාවගේ කමිටු වලට රාජ්‍ය පරිපාලනයේ නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ අධිකරණ වල ඒ වගේ තීන්දු తీරන ගැනීමේ බලයේ සැලකීතු කොටස ජනතාව සතු කරන එක. මේ තියෙන දූෂිත, මේ තියෙන නිලධාරීවාදී අධිකරණ පද්ධතිය වෙනුවට ජනතාව මැදිහත් වෙන ජනතා අධිකරණ ව්‍යුහය. මේ තියෙන මර්ධනීය නිලධාරී ඒකක වෙනුවට මහ ජනතාව විසින්ම නීතිය සාමය පවත්වාගෙන යන මැදිහත් වෙන පුරවැසි කමිටු සහිත මහජන මිලිෂිය. ඒවට තමයි අපි සමාජවාදී කියලා කියන්නේ. ඒ විතර නෙමෙයි ගෝවියට රුපියල් 350 හම්බෙද්දී දඩනි සිරිසේන කෝටි එකමාරක් දවසට ගන්න අසාධාරණ තත්ත්වය වෙනස් කළා. දැන් අන්තිමට මිනිසුන්ට හොරකම් කරන්න වෙලා තියෙන්නේ ඇයි? මේ හම්බෙන සොච්චෙමෙන් තුට්ටු දෙකෙන් ජීවත් වෙන්න බැරි වුණාට පස්සේ පගා අරගෙන අල්ලස් අරගෙන හොරකම් කළා තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. නිකන් හොරු අල්ලනවා කිය කෑ ගැහුවට වැඩක් නැහැ. මිනිසු හොරකම් කරන්න කොළඹවපු ක්‍රමය කොහොමද වෙනස් කරන්නේ? නිකන් කාර්යාලයකට ගියත් රුපියල් 500ක් දහහක් දෙන්න නැතුව වැඩක් කරගන්න බෑ. ඒවා මේ ගෝඩාවේ මහත්තයා දෙන්න ගිහිල්ලා කෑ ගහලා පගා ගන්න අය අල්ලන්න මම ඔත්තුකාරයෝ දානවා කියලා බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. දැන් RMV එකට ගියානේ මෝටර ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට ගියානේ ගෝඩාවේ රාජපක්ෂ මහත්තයා. ගිහිල්ලා එතන පිළිවෙලට වැඩ කරන්න කියලා කෑ ගැහුවා. හරියටම මිනිසුන්ට වෙලාවල් කියන්න කියලා කිව්වා වැඩේ ඉවර වෙන. ඊට පස්සේ කිව්වා අල්ලස් ගන්න බෑ, ගන්න අයව අල්ලන්න ඔත්තුකාරයෝ දානවා. දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ කිසි කෙනෙක් වැඩ කරන්නේ නැහැ. දැන් RMV එකට ගිහින් බලන්න. එතන දින දෙනවා. දැන් කලින් නම් තිබුණේ හරි පොඩ්ඩක් ඉන්න කියලා හවස කීයට හරි ගන්න පුළුවන්. දැන් තියෙන්නේ සතියකට විතර පස්සේ දිනයක් දෙන්න. සතියකින් එන්නකේ. දැන් පිළිවෙලට වැඩ කරනවා. ඒගොල්ලෝ ලස්සන පිළිවෙලට වැඩ කරනවා. ඒගොල්ලෝ දැන් කරන්නේ ෆයිල් එක හරි අහවල් දෙපාර්තමේන්තුවට ගියා. එතනින් අහවල් දෙපාර්තමේන්තුවට ගියා කීකේ ඉන්න. ඒ නිසා මේක දැන් මේ කවුරු හරි සුපර් ස්ටාර් කෙනෙක්, චැම්පියන් කෙනෙක්, බලගතු මිනිහෙක්, කෙලින් වැඩ කරන මිනිහෙක්, දරුණු කෙනෙක් ඇවිල්ලා එහෙම බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේ. අර ග්‍රීක දේව කතාවල නම් තියෙනවා එහෙම එකක්. අවුගියස්ගේ අස්ස ඉස්තාලේ. අවුගියස්ගේ අස්ස ඉස්තාලේ ලොකු අවුල් ජාලයක් ලු තිබුණේ. ඒක කාටවත් පිළිවෙලක් කරන්න බැරුව ඉදදී පර්සියස් වීරයා ඇවිල්ලා ඒ අස්ස ඉස්තාලේ සුද්ධ කරලා පිරිසුදු කරා කියලා තමයි ඒක පිළිවෙලක් කරා කියලා තමයි ග්‍රීක දේව කතාවල තියෙන්නේ. දැන් හැම මැතිවරණයක් පාසාම ලංකාවේ මිනිස්සු දැස් දල්වගෙන බලාගෙන ඉන්නවා, බලාපොරොත්තු තියෙනවා, ගිහින් කතරේ ගහනවා, කැන්වසින් යනවා, කොඩි එල්ලනවා, ඔක්කොම කරනවා ආමේ පර්සියස් ආවා කියලා හිතාගෙන. අවුගියස්ගේ අස ඉස්තාලේ වගේ මේක ඔක්කොම විනාශ වෙලා තියෙන. ඔන්න දැන් ඔන්න හම්බුණා පර්සිය. හැමදාම උදම්මනනවා ඔන්න හම්බුණා පර්සියස් කියලා. 2015 දී උදම්මනනවා මෛත්‍රීපාල මහත්තයා දැක්ක ගමන් මෙන්න නියම බඩුවක් හම්බුණා. මෙයා ඔක්කොම පිළිවෙලක් කරයි කිව්වා. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ කිව්වා නෑ ගෝඨාභය මහත්තයාව දැන් ඔක්කොම හරි කාටවත් සෙල්ලම් පෙන්නන්න හම්බෙන්නේ නෑ කියලා. මොන සෙල්ලම්ද? අරේ හාල් මෝල් මාෆියාකාරෝ බඩපිනුම් ගහන. ලංකාවේ නීතියක් තිබුණා නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 85යි කියලා. ගැසට් එකක් තිබුණා. ඒ ගැසට් එක එහෙම තියේදී තමයි රුපියල් 102ට 103ට නාඩු හල් කිලෝ විකුණන්න ගත්තේ ඔය හාල් මෝල් මාෆියා.
ඒ වෙලාවේ මොකද ආණ්ඩුව කරේ? ගෝඨාභය මහත්තයලා කෙලින් ඉන්නවා කියලා මොකද්ද කරේ? කෙලින් ඉඳලා නීතිය ක්‍රියාවේ යොදවලා රුපියල් 85යි උපරිම සිල්ලන මිල ඊට සත පහක් වැඩියෙන් ආඩු විකුණන්න බෑ. එහෙම විකුණන හාල්මෝල් කාර්යයන්ට නීතිය ක්‍රියාවේ යොදවනවා කියලාද කිව්වේ? නෑ, එහෙම නෙමෙයි කිව්වේ. හාල්මෝල් කාර්යෝ ඉස්සරහා නහයෙන් අඩලා කනිබින්දම් ගහලා දණින් වැටිලා රුපියල් 85ක උපරිම සිල්ලන මිල කියලා තිබුණ ගැසට් එක වෙනස් කරලා උපරිම සිල්ලන මිල රුපියල් 98යි කියලා අලුතෙන් ගැසට් එකක් ගැහුවා. අන්තිමට ඒකෙනුත් කැලුණේ පාරිභෝගිකයයි. ඒකෙනුත් කැලුණේ බත් කණාය. අන්තිමට මේ අය වෙනුවෙන් පෙනී ඉන්න පිදුරු කණාය විතරයි. බත් කන මිනිස්සුන්ට පෙනී ඉන්න බෑ. එළවලු මිල, හාල් මිල ඔක්කොම ගත්තට පස්සේ දැන් ලෝක වෙළඳපළේ මේ වෙනකොට තෙල් මිල අඩු වෙලා තියෙනවා. කලින් තිබ්බ ප්‍රමාණයට වඩා තුනෙන් එකකින් විතර. හැබැයි දැන් පෙට්‍රල් අඩු වෙලා, ඩීසල් අඩු වෙලා, ලෝක වෙළඳපළේ චුට්ටක් හරි මේක සත පහකින් හරි ඉහළ ගියොත් එහෙම බලා ගන්න තිබුණා මේ සූත්‍ර හදාද පෙන්නන විදිය. ඊළඟ සූත්‍ර පෙන්න කියනවා මේමයි අර ඉහළ ගිහිල්ලා පාඩු ලබන්න බෑ කිය කිය වැඩි කරන. දැන් මෙච්චර ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු වෙලා තියෙද්දි දැන් සත පහක් අඩු කරා. එතකොට ඒ අඩු කරන්නේ නැතුව එකතු වෙන අතිරික්තයද මොකද කරන්නේ? ඒ අතිරික්තය තියාගෙන එහෙනම් වැඩි වෙනකොට වැඩි නොකර ඉන්න එපා. ඒක වෙන්නේ නැහැ. තව මාස 3කින් ඔක වැඩි වුණොත් එහෙම බොරතෙල් මිල අපිට බලා ගන්න පුළුවන් ලංකාවේ මොකද්ද වෙන්නේ කිය. ඉතින් ඒ නිසා ඕක තමයි ප්‍රශ්නේ. ඕක තමයි ප්‍රශ්නේ. ඕකට තමයි අපි අධිරාජ්‍යවාදී කියන්නේ ඒකාධිකාරයන්ගේ යුගය. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. අධිරාජ්‍යවාදී අනිත් පැත්ත. මොකද්ද අනිත් පැත්ත? ඒක තමයි මූල්‍ය ප්‍රාග්ධානය. මොකද්ද මූල්‍ය ප්‍රාග්ධනය කියන්නේ? මූල්‍ය ප්‍රාග්ධනය තමයි මේ මිනිස්සුන්ගේ ණය ලීසින් ෆිනෑන්ස් කී ගේන්නේ. දැන් මේ වෙනකොට ශුද්ධ මූල්‍ය ණය වලින් මිනිස්සු සිය ගණන් සිය දිවිනසා ගන්න තත්ත්වයටපත් වෙලා වාර්තාගත වෙලා තියෙන විදියට විතරක් කාන්තාව 174 දෙනෙක් සිය දිවිනසා ගන්න තියෙනවා ශුද්ධ මූල්‍ය ණය ගෙවා ගන්න බැරුව. ඒ විතරක් නෙවෙයි පහුගිය සති දෙක තුනකට කලින් යාපනයේ මුළු පවුලක් පිටින් වසපානය කරා ණය ගෙවා ගන්න බැරුව. මේ ආණ්ඩුව බලයට එද්දි මොනවාද පොරොන්දුනේ? ගෝඨාභය මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මොකද්ද තිබුණේ? ශුද්ධ මූල්‍ය ණයක. ඒකේ තිබුණේ ශුද්ධ මූල්‍ය ණය ගෙවා ගන්න බැරුව ඉන්න සියලුම අයගේ ණය රජය විසින් ගෙවනවා කියලා. දැන් ගෙව්වත් තාමත් මිනිස්සු අහබනවා ණය ගෙවා ගන්න බැරුව. ශුද්ධ මූල්‍ය ණයක සත පහක් ගෙව්වේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වාර්තා කරලා තියෙනවා ලංකාවේ මූල්‍ය සමාගම් 42ක් තියෙනවා අය. ඒකෙන් 20ක්ම මිනිසු ණය ගෙවන්නේ නැතුව අරුබුදයක තියෙන්නේ. ඒ නිසා රජයේ භාණ්ඩාගාරයේ මුදල් දාලා මේ සමාගම් ගොඩ ගන්න කියලා. දැන් ලෑස්ති වෙනවා අර දවැන්ත මූල්‍ය සමාගම් අපේ බදු සල්ලි වලින් සල්ලි දාලා අපේ බදු මුදල් වලින් මේ මූල්‍ය සමාගම් ගොඩ ගන්න. ඒ නිසා මේ ආණ්ඩු මේවා ජනතාවගේ ආණ්ඩු නෙවෙයි, මේවා ඒ මූල්‍ය අධිපතියන්ගේ ආණ්ඩු. ඒ බැංකුවල ලීසින් සමාගම් වල, රක්ෂණ සමාගම් වල, ෆිනෑන්ස් සමාගම් වල ආණ්ඩු. මේවා පෙනී ඉන්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි, අර මූල්‍ය ජාවාරංකාරෝ වෙනුවෙන් තමයි පෙනී ඉන්නේ. ගිය අවුරුද්දේ වැඩිම ලාභය ගත්ත සමාගම බවට පත් වෙලා ලොකුම පොහොසතා විදියට ධම්මික පෙරහැර තිබ්බ තැන නැති කරගෙන උඩට ආවා ඉෂාරණානායකකාර LOIC එක. දැන් ධම්මික පෙරහැර නම් අඩුම ගානේ එංගලන්තේ තියෙන කුණු ටික හරි ගෙනල්ලා මෙහෙ කුණු විකුණන වැඩක් හරි කරලා. LOIC එක මොකද කරන්නේ? LOIC එක ඇල්පෙනිත්තක්වත් හදනවද? කොහොමද ඒගොල්ලෝ ලංකාවේ වැඩිම පොහොසතා බවට පත් උනේ? කොහොමද ඒක හිමිකරුවෝ? 2019 අවුරුද්දේ ලංකාවේ වැඩිම ලාභයේ සහිත සමාගම් බවට පත් උනේ කොහොමද? සම්පූර්ණ මිනිසු ලක්ෂ ගණකගේ ජීවිත විනාශ කර මේ මිනිස්සු එක්ක මොකක්ද ත්‍රිවිල්ලක් ගන්න කියලා ලීසින් කියලා දෙනවා. ඊට පස්සේ දනිස් කටු ගෙවාගෙන කොන්ද නමාගෙන ලීසින් ගෙවන. උදේ ඉඳලා රෑ වෙනකල් මේ පාක් එකේ ත්‍රිවිල් එක දාගෙන උදේ ඉඳලා රෑ වෙනකල් ත්‍රිවිල් පදි. අපයාතේ වැඩදිනේ කියලා කතාවක් තියෙනවද? OT කියලා කතාවක් තියෙනවද? මොකක්වත් නැහැ. මහන්සියලා සල්ලි හොයනවා. හොයලා ඒ ටික ඔක්කොම ගිහින් පූජා කරනවා ලීසින් සමාගම. අන්තිමට ලීසින් කාර්යය පොසත් වෙනවා. එක වාරිකයක් දෙකක් මොකක් හරි වෙලා ගෙවා ගන්න බැරිනොත් එම අන්තිමට ත්‍රිවිල් ඇත් උස්සන්නේ. ඕකනේ ඉරණම්. එසේ මිනිස් ඔය විදිහට මිනිස්සු දසදහස් ගානකගේ ලක්ෂ ගානකගේ ජීවිත විනාශ කරලා තමයි ඒගොල්ලෝ ලංකාවේ ලොකුම ලාභය ලබන සමාගම් බවට පත් වෙලා තියෙන්නේ. දැන් රජය මොකද කරන්නේ? මේව ජනතාවගේ රාජයන්, මේ ජනාධිපති ජනතාවගේ ජනාධිපති. එහෙනම් ඒගොල්ලෝ මැදිහත් වෙන්න ඕන කොතෙන්ද? ඒගොල්ලෝ ඔක්කොම අන්තිමට කරලා තියෙන්නේ අපේ ලුණු 250න් පරිප්පු 500න් සබන් කෑල්ලෙන් 17 එකෙන් ගන්න බද්දු ටික එකතු කරලා ඒ සල්ලි වලින් අර මූල්‍ය සමාගම් ගොඩ ගන්න යන. ඔන්න රජේ. ඔය නිසා තමයි අපි කියන්නේ මේව ධනපති ආණ්ඩු කියලා. ඔය නිසා තමයි අපි මේවට කියන්නේ ධනපති රාජ්‍යයන් කියලා. මේවා මිනිස්සුන්ගේ ඡන්දෙන්පත් උනාට මේවා ධනපතියන්ගේ රාජ්‍ය, ධනපතියන්ගේ පාලනය. නැත්නම් අපි අභියෝග කරනවා ඡන්දෙදි පොරොන්දු වුණානේ ශුද්ධ මූල්‍ය ණය අහෝසි කරනවා කියලා.
කිව්වනේ කුඩා ව්‍යාපාර සඳහා ගත්ත ණය මුදල් අහෝසි කරනවා කියලා. කිව්වනේ. හරි දැන් කිව්වනේ අර බැංකුවලට දුන්න බදු සහනයක්, බදු සහනෙට හරියන්න පුංචි ණය පොඩි ව්‍යාපාරිකයන්ට දුන්න ණය කපා ගන්න කිව්වනේ. කොහේ වුණාද? ඒව මුකුත් නැහැ. අන්තිමට මහා බණ්ඩාරේ තියෙන සල්ලි ටිකක් දෙන්න යන්නේ බැංකුවලටයි මුල් සර්පයන්ට. ඕක තමයි දැන් වෙන්නේ. යන්නේ ඕකට තමයි අපි අධිරාජ්‍යවාදී කියන්නේ. දැන් ඒකට අනුව මේගොල්ලෝ සැලසුම් කරනවා. මුළු ලෝක පරිමාණයෙන් ගත්තට පස්සේ මේගොල්ලෝ සැලසුම් කරනවා ලෝකේ ආහාර නිෂ්පාදනයේ සමාගම් කීපයක් අතට ගන්න. ඒක ගන්න දැන්ට තියෙන බාධාව තමයි සුළු ගොවියා. ලෝකෙ පුරා බිලියන් 4ක් සුළු ගොවියෝ ඉන්නවා. ඒ බිලියන් 4 සුළු ගොවියෝ ලෝක ආහාර නිෂ්පාදනයෙන් 60%ක්ම කරනවා. සුළු ගොවියා කියන්නේ හෙක්ටයාර 2කට වඩා කුඩා ඉඩම්වල වවන ගොවියා. තව ඉන්නවා මධ්‍ය පරිමාණ ගොවියෙක්. හෙක්ටයාර 2 ඉඳලා 10 දක්වා ඉඩම්වල වවන. මේ ඔක්කොම එකතු කරපුවාම මේ සුළුහා මධ්‍ය පරිමාණ ගොවියෝ තමයි ලෝකයේ මුළු ආහාර නිෂ්පාදනයෙන් 90%ක්ම කරන්නේ. ඒකාධිකාර සමාගම් සතුව තියෙන 10%යි. දැන් මේගොල්ලන්ට ඕනේ ගොවියගෙන් මේක උදුර ගන්න. ඒක කරන්න නම් සුළු ගොවියා ගොවිතැනෙන් එලවන්න ඕනේ. ඒ එලවන්න බලහත්කාරය පාවිච්චි කරන්නේ කොහොමද? මුලින්ම මේගොල්ලෝ උත්සාහ කරා ගොවියා පාවිච්චි කරන වතුර ටිකට මීටර් හයි කරලා මුදල් අය කරා. ඒකට තමයි 2003 ජල සේවා ප්‍රතිසංස්කරණ පනත කියලා එකක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාවා. ඒකෙන් හැදුවේ ජලයට මුදල් ගෙවන්න සලස්සලා සල්ලි නැති අයට වතුර ගන්න බැරි තත්ත්වයක් හදලා ගොවියෝ කාටත් සල්ලි නැති නිසා සුළු ගොවියන්ට ගොවිතැන් කරන්න බැරි තත්ත්වයක් හදන්න. හැබැයි ඒක කරගන්න උන්නේ නැහැ. ඒක පැරද්දුවා. ඊට පස්සේ මේගොල්ලෝ උත්සාහ කරා ගොවියගේ බීජ අයිතිය උදුර ගන්න. ගොවියා දැන් බීජ ටික හදනවා. ගොවියා බීජ ටික හදන එක වළක්වලා බීජ හදන එක සමාගම් සතු කරලා ඒක ගන්න හැදුවා අතට. බීජ ටික හදා ගන්න බැරුව සමාගම් වලින් බීජ ගන්න සල්ලි නැතුව ගොවියා ගොවිතැන් නවත්තන තත්ත්වයකට පත් කරන්න සුළු ගොවියා. ඒකට උත්සාහ කරා. ඒකට තමයි 2013 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහත්තයා මැදිහත් වෙලා බීජහ රෝපණ රංගේ පනත කියලා පනතක් ගෙනා. හැබැයි ඒකත් පැරද්දුවා. දැන් මේගොල්ලන්ගේ උත්සාහය මොකද්ද? ගොවියාගේ ඉඩම උදුර ගන්න. ගොවියාගේ ඉඩම උදුර ගන්න කුමන්ත්‍රණ කීපයක් දියත් වුණා. පළවෙනි කුමන්ත්‍රණය තමයි ලංකාවේ ගොවියන් අති බහුතරයකට ලංකාවේ ගොවියන්ගේ 73%කටම තමන් වගා කරන ඉඩමට නීත්‍යානුකූල ලියවිල්ලක් නැහැ. ඒ නිසා අනවසර වගාකරුවෝ කියලා ලේබල් කරලා මේ ගොවියන්ව ඉඩම් වලින් එලවලා දාන්න කුමන්ත්‍රණයක් කරා. ඒ කුමන්ත්‍රණය හරි ගියේ නැහැ. ඊට පස්සේ දැන් මේගොල්ලෝ කපන්න බැරි අත ඉඹිනෝ වගේ වැඩක් හදලා තියෙනවා. මොකද්ද ඒ වැඩේ? ගොවියට දෙනවා තමන් ඉන්න ඉඩමට විකිණිය හැකි ඔප්පුව. විකිණිය හැකි ඔප්පුව දීලා ඊට පස්සේ ඉඩම සල්ලි දීලා ගන්නවා සමාගම. තෝක කරා ලෝකේ ගොඩක් රටවල් වල දැන් MCC එක කරන්න යන්නේ ඒක. MCC එකේ කරුණු දෙකක් තියෙන ඉඩම් වලට අදාළව. එකක් තමයි සුළු ගොවියන්ගේ ඉඩම් වලට විකුණන්න පුළුවන් ඔප්පුවක් දෙනවා. ඒක කරාට පස්සේ ගොවියටම පුළුවන් ඉඩම විකුණලා දාන්න. දෙවෙනි එක තමයි ලංකාවේ නීතියක් තියෙනවා රජයේ ඉඩම් වෙළඳ බහන්න නෙවෙයි ඒවා විකුණන්න බෑ කියලා. ඒ නීතිය අවලංගු කරලා රජයේ ඉඩම් විකුණන්න වැඩපිළිවෙලක් හදලා. ඒකට තමයි අර සල්ලි වෙන් කරලා චන්ද්‍රිකා මාර්ගයෙන් සීමා මැනලා සියලු රජයේ ඉඩම් වලට ඔප්පු හදන්න හදන්නේ. ඒවා විකුණන්න අයිතිය දෙන්න හදනවා. ඒ දෙක කළාට පස්සේ ලංකාවේ ඉඩම් ඔක්කොම දැවැන්ත බහුජාතික සමාගම් සතු වෙනවා. සුළු ගොවියා ගොවිතැනෙන් නිරපා හැරෙනවා. ජනතාව වාසස්ථාන වලින් නිරපා හැරෙනවා. ඒක තමයි වෙන්නේ. ඒක වෙන්නේ. දැන් ඒක වුණා රටවල් ගොඩක. ඔය MCC කියන ගිවිසුම, Millennium Challenge Corporation එහෙම නැත්නම් සහස්‍රතා අභියෝග ගිවිසුම කියන එක, සහස්‍රතා අභියෝග සහයෝගිතා ගිවිසුම කියන එක, මේ ගිවිසුම අත්සන් කරලා තියෙන රටවල් 29ක් එක්ක ලංකාව 30 වෙනි රට විදිහට මේක අත්සන් කරන්න කලින් හොයන්න ඕනේ ඉතුරු රටවල් 29ට මොකද වුනේ. 29 නෙමෙයි, වෙලාව නැති නිසා එක රටක් ගැන කියන්න. මැඩගස්කරේ කියන්නේ අර අප්‍රිකානු මහද්වීපයෙන් පොඩ්ඩක් වෙන් වෙලා ඉන්දියානු සාගරයේ මැද තියෙන දිගටි දූපත. මැඩගස්කරේ දැවැන්ත කෘෂිකාර්මික රටක්. ඒකේ ප්‍රධාන අපනයනෙ විදිහට තිබුණා එළවලු. ඒකේ සුළු ගොවියෝ හිටියා ලක්ෂ ගාණක්. ඒගොල්ලන්ට තමන්ගේ කියන ඉඩමක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ රජයේ ඉඩම් වල වැව්වේ. එහෙම තමයි එළවලු නිෂ්පාදනය කරේ මැඩගස්කරේ. MCC ගිවිසුම අත්සන් කරා 2004 මැඩගස්කරෙත් එක්ක. අත්සන් කළා අවුරුදු 2යි ගියේ. ඒකෙදි කරේ ගොවියට දුන්නා ඉඩමේ ඔප්පුව. ඊට පස්සේ දේව් කියන දකුණු කොරියන් කෘෂි සමාගම ගිහිල්ලා ගොවියන්ට ගොවිතැන් කරන්න කියලා ණයක් දුන්නා. ණය දුන්නේ ඉඩම උකසට තියාගෙන. ණය ගෙවා ගන්න බැරි වුණාට පස්සේ ඉඩම් ටික ගත්ත සමාගමේ. අන්තිමට අවුරුදු 2ක් ගිහින් බලද්දී 2006 වෙද්දී මැඩගස්කරේ ඉඩම් හෙක්ටයාර් මිලියන් 1.3ක්
අයිති කරගෙන ඩේව් කියන දකුණු කොරියානු බහුජාතික කෘෂි සමාගම. තවත් ඉඩඟක් කර මිලියනක් විතර අත්පත් කරගෙන වරුන් ඉන්දියා කියන ඉන්දියානු සමාගම. දැන් මැඩගස්කරේ ගොවියන්ට ඉඩක් නැහැ. ගොවියෝ ගොවිතැනින් නැරපාහැරලා ඉඩම් ටික ඔක්කොම බහුජාතික සමාගම් අල්ලගෙන. ඒගොල්ලෝ ඒකේ එළවලු වවන්නේ නැහැ. ඒකේ ඒගොල්ලෝ මැඩගස්කරේ ජනතාවට කන්න දේවල් වවන්නේ නැහැ. ඒගොල්ලෝ වවන්නේ මැඩගස්කරේ පරිසරය සම්පූර්ණ විනාශ කරන කටුකොල්, ගර්කින් ඒ වගේ දේවල් තමයි ඒගොල්ලෝ වවන්නේ. ඊට අමතර අන්නාසි අර්ථාපල් ඒව තමයි ඒගොල්ලෝ වවන්නේ. වාණිජ භෝග වගාව කියලා තමයි ඒගොල්ලෝකට කියන්නේ. මැඩගස්කරේට එච්ච විනාශය දැක දැක ලංකාවේ මේක අස්සම් කරනවා. ඒකයි ප්‍රශ්නේ. දැන් අපි දැක්කා ඊයේ මීගමුවේ කඩොලාන ටික කපලා එතන ක්‍රීඩා පිට්ටනියක් හදන්න ඕනේ කියලා කෑ ගහනවා සනත් නිශාන්තලා ඇතුළු මන්ත්‍රීවරු. ඒගොල්ලෝ කියන්නේ ළමයින්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් ඕනේ. අපිත් කියනවා ළමයින්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් දෙන්න. ළමයින්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් හදලා දෙන්න. ඉඩම් අක්කර ලක්ෂ ගණන් වලින් දසදහස් ගණන් වලින් බහුජාතික සමාගම් වලට පූජා කරන එකේ මීගමුවෙන් ඉඩම් කැල්ලක් වෙන් කරලා දෙන්න රජයේ ඉඩම් කැල්ල ළමයින්ට පිට්ටනිය හදා. හැබැයි ළමයින්ට පිට්ටනියක් හදන්නේ ඒ සොච්චම වෙන් කරන්නේ නැතුව ඒගොල්ලෝ ඒක හරහාත් කරන්නේ නැන්නේ කඩොලාන කපන්නේ. අපි දැක්කා කඩොලාන ශාක කපනවාට ඒ නිලධාරිනියක් විරුද්ධ වෙද්දී ඒ දේශපාලඥයෙක් මැදිහත් වෙලා අහන ඔක්සිජන් ඕන් නැහැ කියලා කියේ. ඔක්සිජන් ඕන් නැහැ කියලා දැන් කියන්නේ. ඒකට එතෙන්න තමයි අපි සමාජයක් ඉදිරියට වැටලා තියෙන්නේ. දැන් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ පල් මෝඩයෝ බූරුවෝ ඉන්නේ ලංකාවේ ජනතාවකේ. ඒ එහෙම හිතාගෙන දැන් ඒගොල්ලෝ හිතනවා ලංකාවේ මිනිස්සුන්ව රවට්ටලා ඡන්දේ ගන්න පුළුවන් කියලා. මිනිස්සුන්ව රවට්ටලා ඡන්දේ ගන්න පුළුවන් මිනිස්සු මොඩියෝ කියලා. ඒ මොඩියෝ කියන එක එතනිනුත් එහා හිතපේක තමයි ඔක්සිජන් ඕනේ නැහැ කියලා තේත්තු ගන්නන්න පුළුවන් කියලා ඒ දේශපාලඥයෝ හිතාගෙන. ඒ නිසා ඒගොල්ලෝ කිසි බයක් නැතුව ප්‍රසිද්ධිය ඇවිල්ලා කියනවා නෑ ඔක්සිජන් ඕනේ නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒක කියද්දි හුස්ම ගන්න ඔක්සිජන් ඕනේ නැහැ කියලා පිළිගන්න ජනතාවක් තමයි රටේ ඉන්නේ කියලා. මේක විලිලැජ්ජාව. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් අපි එහෙම මොඩියෝ කියලා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් මේ ගණේ මුල්ලේ ජනතාව එහෙම මොඩියෝ කියලා. අපි ඔබෙන් ඉල්ලනවා ඒ නව නින්දාවෙන් අත් මිදෙමු කියලා. අපේ මූණු වල දැලි ගෑවිලා තියෙන අවුරුදු 70ක් තිස්සේ රැවටිලා දැන් මේගොල්ලෝ හිතක් ඉන්නේ ඕන හැටියට රවට්ටන්න පුළුවන්. හුස්ම ගන්න ඔක්සිජන් ඕනේ නැහැ කියලා රවට්ටන්න පුළුවන් කියලා හිතාගෙන. ඒත් ඒ තත්ත්වෙට අපි වැටිලා ගැන අපි ලැජ්ජා වෙන්නේ. අපි දැන් බස් එකකට කවුරු හරි නැගලා යාචකෙන් නැගලා රුපියල් 5ක් 10ක් කිල්ලුවට පස්සේ මුළු පැටිගිරියම හොයනවා. ඒ මිනිස්සු හරියද යාචකෙද්ද මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි එයාට වැඩක් රස්සා කරන්න බැරිද? 10,000ක් ප්‍රශ්න අහනවා. ඊට පස්සේ කියන්නේ මේ රුපියල් 10ක් දෙන්න බැරි කම නෙමෙයි තියෙන්නේ. අපිට රැවටෙන්න බෑ කියලා කියන්නේ. අපි කැමති නෑ කාටවත් රැවටෙන්න. අපිව එහෙම රවට්ටන්න බෑ කියලා කියන්නේ. මේ බස් එකදී රුපියල් 10ක් ඉල්ලන මිනිහට රැවටෙන්න තමයි ලැජ්ජා. අවුරුදු 70 ගානක් තිස්සේ හොර තක්කඩි ටික්කට හැමදාම රැවටෙන. රැවටිලා දැන් ඊළඟ ඡන්දෙත් රැවටෙන්න දතකඩ මදගෙන බලාගෙන ඉන්නේ. හෙට අනිද්දා ඡන්දයක් එනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ මාවත ආයෙ රැවටෙන්නේ කොහොමද කියලා දතකඩ මදගෙන බලාගෙන ඉන්නේ. ඉතින් අපි ඔබ ඉස්සරහට ආවේ ඒක වෙනස් කරගමු කියලා කියන්නේ. ඒ නින්දාවෙන් අත් මිදෙමු. අපේ අතීත පරම්පරාවල්, අපේ සීයලාගේ, තාත්තලාගේ, අම්මලාගේ, ආච්චිලාගේ පරම්පරාවල්, අපේ පරම්පරාවල් රැවටිලා අත් විඳපු නින්දාව අපේ අනාගත පරම්පරාවල් ඒ නින්දාවට අත් නොවන තැනකට අපි වැඩ කර. අපි ඉන්නේ මහ විශාල අවදානමක් ඉස්සරහා. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහා කොනේ මීගමුවේ දේශපාලඥයෝ ඔක්සිජන් ඕන් නැහැ කියලා කිව්වට අපි ඉන්නේ ඔක්සිජන් නැතිව ඔක්සිජන් සල්ලි දීලා ගන්න වෙන ලෝකෙක. ඉන්දියාවේ පැයක් ඔක්සිජන් ආශ්වාස කරන්න ඉන්දියන් රුපියල් 500යි කියලා ඔක්සිජන් විකුණපු ලෝකෙක මේ ඉන්නේ. ඒ ඉරණම අපිට අත් වෙන දවස ඒක වැඩි ආතක නැහැ. ඒ ඉරණම අපිටත් අත් වෙනවා. මොකද ඉන්දියාවේ විෂ වායු වලාව ලංකාව පැත්තටත් ආවා. ඒක කොළඹටත් ආවා. ඒ නිසා ඒ ව්‍යසනේ අපි ඉස්සරහට එනවා. දැන් දේශගුණ විද්‍යාඥයෝ 2015 අවුරුද්දේ ප්‍රංශයේ පැරිස් නගරයේ එකතු වෙලා මුළු ලෝකෙම ප්‍රමුඛම දේශගුණ විද්‍යාඥයෝ ඒ දේශගුණ විද්‍යාඥයෝ කිව්වා පෘථුවියේ උෂ්ණත්වය වැඩි වෙමින් යනවා වායුගෝලයේ දූෂණය නිසා. වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වගේ වායු වර්ග එකතු වීම නිසා පෘථුවි උෂ්ණත්වය ඉහළ යමින් තියෙනවා. පෘථුවි ඉතිහාසයේ උණුසුම්ම අවුරුද්ද තමයි 2019. ඊට කලින් උණුසුම්ම අවුරුද්ද විදිහට තිබුණේ 2018. අපිට නිශ්චිතව කියන්න පුළුවන් මේ අවුරුද්ද ඉවර වෙද්දී පෘථුවි ඉතිහාසයේ උණුසුම්ම අවුරුද්ද පෘථුවි ඉතිහාසයේ උණුසුම්ම අවුරුද්ද 2020 කියලා කියන්න පුළුවන් වෙයි කියලා.
හැම අවුරුද්දක්ම කලින් අවුරුද්දේ රෙකෝඩ් එක කඩනවා. දැන් එන්න එන්න මේක උණුසුම් වෙමින් යනවා. අර විද්‍යාඥයෝ කියනවා තව අවුරුදු 100යි මෙහෙම යන්න පුළුවන්. මේ වේගයෙන් උණුසුම වැඩි වුණොත් එහෙම තව අවුරුදු 100ක් යද්දී මිනිස් ශරීරයට ඔරොත්තු නොදෙන මට්ටමකට උණුසුම වැඩි වෙනවා කියලා. දැනටමත් ඊට ආසන්න තත්ත්වයක් තියෙනවා. අපි දැක්ක අධ්‍යාපන අමාත්‍යාංශය මේ සතියේ විදුහල්පතිවරුන්ට නිකුත් කළ තියෙනවා නිවේදනයක්. පාසල් දරුවන්ව දවල් 11:00 1:00 අතර පන්ති කාමරෙන් එළියට යවන්න එපා, පන්ති කාමර තුල තියාගන්න කියලා. එළියේ අවුරශ්මිය උණුසුම දරුවන්ට දරා ගන්න බැරි මට්ටමකට ඉහළ ගිහිල්ලා කියලා. දැනටම අපිට ප්‍රශ්න එමින් තියෙනවා. හැබැයි අවුරුදු 100ක් යද්දී ඒගොල්ලෝ කියන වෙන ප්‍රශ්නේ තමයි මේ ග්‍රහලෝකේ අපිට අතහැරලා යන්න වෙනවා. එක්කෝ අපි මේ එක එක ධන කුවේරයන්ට, සමාගම් වලට, ජාව අලංකාරයන්ට ලාභ එකතු කිරීම සඳහා, ලාභ ගොඩ ගැසීම සඳහා මේ ධනවාදය කියලා පවත්වගෙන යන ආර්ථික සමාජ ක්‍රමය වෙනස් කරන්න වෙනවා. එහෙම නැදනම් අපි මේකම නම් කරගෙන යන්න හිතාගෙන ඉන්නේ, මේ මෝඩකමම නම් දිගටම කරන්න හිතාගෙන ඉන්නේ, මේ විදිහටම දිගටම රැවටෙන්න නම් හිතාගෙන ඉන්නේ. අපිට තව එක විකල්පයක් තියෙනවා. එහෙනම් අපිට ජීවත් වෙන්න පුළුවන් ග්‍රහලෝකයක් අපේ ආකාශයෙන් වෙන එකක් හොයාගන්න. හොයාගෙන ඒකේ පදිංචියට යන්න තමයි තියෙන්නේ. ඒකත් වැඩක් නැහැ, ඒකත් ආයේ විනාශ වෙනවා. ඒක පැත්තකින් අපි න්‍යාෂ්ටික යුද්ධයක අනතුරු ඉස්සරහා, න්‍යාෂ්ටික යුද්ධයක බරපතල අනතුරු ඉස්සරහා. මීළඟ න්‍යාෂ්ටික යුද්ධයක් කියලා කියන්නේ මුළු මිනිස් සංහතියම වඳ වී යාමේ අවදානමකට ලක් වෙන එකක්. ඒක මේ 2020 ජනවාරි මාසේ ඇමරිකන් සයන්ටිස්ට් බුලටින් කියලා තියෙන ඇමරිකානු විද්‍යාඥයන්ගේ සංග්‍රහව. ඒකේ ඒගොල්ලෝ ලිපියක් පළ කරලා තියෙනවා ඩූම්ස්ඩේ ක්ලොක් කියලා. ඒ කියන්නේ විනාශයේ දිනේ ඔරලෝසුව කටුව ලඟ වෙමින් තියෙනවා 23 වෙනි පැයේ අපි ඉන්නේ කියලා උන් කියන්නේ. උන් කියන්නේ න්‍යාෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානම අන් හැමදාටම වඩා මේ ආසන්න අවුරුදු 2-3 වැඩි වෙලා තියෙන්නේ කියලා. මොකක් හරි ඔය බලගතු රටක රාජ්‍ය නායකයෙකුට ඔත්තු සේවා වලින් වැරදි තොරතුරක් දීම නිසා න්‍යාෂ්ටික යුද්ධයක් ඇති වෙන්න පුළුවන්. න්‍යාෂ්ටික ආවි හසුරුවන පරිගණක පද්ධතියේ වෛරසයක් ඇතුළු වීම නිසා න්‍යාෂ්ටික යුද්ධයක් ඇති වෙන්න පුළුවන්. ඒ පද්ධතිය හසුරුවන කෙනෙකුට, නිලධාරියෙකුට නිින්දෑම හෝ වෙනත් අත්‍යවශ්‍යතාවක් නිසා න්‍යාෂ්ටික යුද්ධයක් ඇති වෙන්න පුළුවන්. ඒ ලිපියේ උන් කියනවා ඒ විද්‍යාඥෝ පිස්සෙක් පිස්සු වැඩක් කරලා න්‍යාෂ්ටික යුද්ධයක් ඇති කරලා ලෝක ජනගහනයෙන් භාගයක් විතර සමූල ඝාතනය කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා එහෙම අවදානම්, ඒ සියලු අවදානම් හිස උඩ ළඹ දෙමින් තමයි අපි මේ ඉන්නේ. එක පැත්තකින් අපි පරිසර විනාශය නිසා හරි, එහෙමත් නැත්නම් න්‍යාෂ්ටික යුද්ධකින් හරි විනාශ වීමේ අවදානම ඉස්සරහා ඉන්නවා. එහෙමත් නැතිනම් අපි ඒ ඔක්කොම තිබියදී අපේ ශරීරය, අපේ ආධ්‍යාත්මය ඔක්කොම විනාශ වෙන තත්යකට අපි ඇද වැටිලා ඉන්නවා. ලංකාවේ ජනතාවගෙන් අති බහුතරයකට පෝෂණය නැහැ. ලෝක සාගිනි දර්ශකය කියලා තියෙනවා දර්ශකයක්. ඒ දර්ශකයට අනුව 2018 අවුරුද්දේ ලංකාවේ ජනගහණයෙන් 127.1% වන්ද පෝෂණය පෙළෙනවා. ගැබිනි මව්වරුන්ගේ 133% ලේ නැහැ, ලේ මදිකම තියෙනවා. ලංකාවේ 150,000 පාසල් දරුවන්ගෙන් 114,000 උදේට ඉස්කෝලේ එන්නේ කන්නේ නැතුව. ඇත්තටම මේ සංඛ්‍යා ලේඛන ඕනත් නැහැ. අපේ ගෙවල් වල කුස්සිය දිහා බැලුවම සංඛ්‍යා ලේඛන ඕනේ නැහැ, වෙලා තියෙන දේ තේරුම් ගන්න පුළුවන්. මීට අවුරුදු ගානකට කලින් අපි කාපු විදිහයි, අපි පුංචි කාලේ අපේ කෑම පිගානේ තිබුණු දේවලුයි, දැන් කෑම පිගානේ තියෙන දේවලුයි සංසන්දනය කරත් මේක හොයා ගන්න පුළුවන්. මස් මාළු කන ඒවා මොන විදිහටද අඩු වෙලා තියෙන්නේ? එළවලු පවා කන එක මොන විදිහටද අඩු වෙලා තියෙන්නේ? ආහාර පුරුදු වල මිනිස්සුන්ගේ තිබුණු අර උත්සවකාරී ගතිය එක කොහොමද විනාශ වෙලා තියෙන්නේ? අන්තිමට මොන පෝෂණ ද්‍රව්‍යයක්වත් නැතුව එළවලු කඩේට ගිහිල්ලා ඒකේ ලාභෙටම තියෙන්නේ මොනවද කියලා බලලා තියෙන මොනවා හරි තඹගෙන ගිලින තත්ත්වයකට, සත්තුන්ගේ තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ. මොකද මිනිස්සු නම් මිනිසුන්ට සූප ශාස්ත්‍රය කියලා එකක් තියෙනවා, රස සංස්කෘතිය කියලා එකක් තියෙනවා, පෝෂණ වේදේ කියලා එකක් තියෙනවා. ඔය මුකුත් නැතුව තුන් වේල බඩ පුරව ගන්න මොනවා හරි ගිලල දාන එක, ඒක මිනිස්සුන්ගේ නෙමෙයි, ඒක සත්තුන්ගේ කතාව. අපි ඒ පැත්තෙන් සත්තු බවට පත් වෙමින් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ශරීරය විතරක් නෙවෙයි. මේ ධනවාදය අපේ ශරීරයට කරපු විනාශය වගේ 100,000 ගුණයක විනාශයක් කරලා දෙනවා අපේ ආධ්‍යාත්මයන්, අපේ සදාචාරයන්. ඒව මුළුමනින් විනාශ කරමින් තියෙන දැන් පහුගිය දවස්වල කොරෝනා වසංගතය ආවා. කොරෝනා වසංගතය ආපු වෙලාවේ ආරංචි වුණා මේ මුඛාවරණ දාලා තමයි එකෙන් බේරෙන්න ඕනේ කියලා. හොඳ වෙලාවට මුඛාවරණ වලින් බේරෙන්න එක තිබුණ නැත්තේ. ඒක සත්‍යයක් නොවුනේ.
ඒක සත්‍යයක් වුණා නම් අපි ගොඩක් අය මැරෙන්න වෙනවා. මොකද පෝසත්තු ඇවිල්ලා කොරෝනා එනවා කියද්දීම පෝසත්තු ඇවිල්ලා කොළඹ තියෙන ඖෂධ ශාලාවල තිබුණු මුඛ ආවරණ 2000-3000 මිලදී අරන් ගියා සල්ලි වලට. ඒ වෙලාවේ ඒගොල්ලෝ හිතුවේ අපි ජීවත් වෙන රටේ අනිත් මිනිස්සු ජීවත් වෙ යුතු නැහැ කියලා. ඊට පස්සේ සමහර ඖෂධ ශාලාවල රුපියල් 10ට 12ට 20ට තිබුණු මුඛ ආවරණේ රුපියල් 500ට 1000ට විකුණන්න පටන් ගත්තා. ඒ වෙලාවේ හිතුවේ මේ මිනිස්සු සිය ගණනින් දහස් ගණනින් ලක්ෂ ගණනින් මිය ගියත් කමක් නැහැ. අපිට ලාභ ගන්න එක තමයි වැඩේ කියලා හිතුවේ. ඒකට තමයි ඒ නරුම කමට තමයි අපි ධනවාදී කියලා කියන්නේ. මිනිසුන්ගේ ජීවිතවලට වඩා මිනිස් සමාජය ගැන අපිට තියෙන වගකීමට වඩා සදාචාරයට වඩා පොදු සමාජ හැඟීමට වඩා සල්ලි වටිනවා ධනෙ වටිනවා කියලා හිතන එකට තමයි අපි ධනවාදී කියලා කියන්නේ. මේ තියෙන්නේ ධනවාදය. ඒ නිසා තමයි රුපියල් 500,000ට මුඛාවන් විකුණන්න පටන් ගත්තේ. ඒ නිසා තමයි අර නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක සිසුවියක් කලන්තේ හැදිලා වැටිච්ච වෙලාවේ අපි සාමාන්‍ය සතෙක් වුණත් ලෙඩක් හැදිලා වැටිලා හිටියොත් එහෙම ප්‍රතිකාර කරන්න මැදිහත් වෙන. දරුවෙක් ලෙඩ වෙලා කලන්තේ හැදිලා වැටිච්ච වෙලාවේ ඒ දරුවාට ප්‍රතිකාර කරන්න ළඟට ලං වෙන්න එක්කෙනෙක් ඒ දහස් ගණනක් හිටපු පාසලේ අනිත් ශිෂ්‍යාව ගුරුවර ගුරුවරිය විදුහල්පතිවරු දෙමව්පියෝ දහස් ගානක් හිටපු තැනක ලං වෙලා වතුර උගුරක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒත් හැමෝම හිතුවේ කොරෝනා වලින් මම බේරෙනවා කියලා. එතන තමයි අපේ සමාජය වැටලා තියෙන. ඒ නිසා අපි අපේ අධ්‍යාත්ම අපේ ශරීරයනුත් විනාශ කරගෙන අධ්‍යාත්මයනුත් විනාශ කරගෙන පරිසරයත් විනාශ කරගෙන ඔක්සිජන් ඕන් නැහැ කියලා කියන බූරුවක් හදාගෙන ඒයව ඡන්දෙන් මහජන නියෝජිත බවටත් පත් කරලා මට කැට තියලා කියන්න බලන් ඔක්සිජන් ඕන් නැහැ කියපු හාදයා මීගමෙන් දිනලා ඊළඟ මහමැතිවරු පාර්ලිමේන්තු හුස්ම ගන්න ඔක්සිජන් ඕන් නැහැ කියපු කෙනා. එහෙම තමයි මේකේ වැඩ සිද්ධ වෙන්නේ. මීට කලින් එහෙම කියපු කට්ටිය තමයි දැන් ඔය දිනලා ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා දැන් මහා මේ සමස්තයේ විදිහට අපි මහා විනාශයකට යමින් ඉන්නවා. ඒ අතර මේ පාලකියෝ අටවන උගුල් නිසා ලංකාවේ ගෝවිය විනාශ වෙලා සුළු පරිමාණ කෘෂිකර්මාන්තෙත් විනාශ වෙලා ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ බල උගුලක පැටලිලා චීනයයි ඇමරිකාවයි අතර තියෙන යුද්ධේ ලංකාව හවුල්කරුවෙක් වෙලා ලංකාව එක පැත්තෙන් හම්බන්තොට වරාය දෙනවා චීනයට, කොළඹ වරාය ගාව වරාය නගරයක් හදන්න දෙනවා චීනයට, ත්‍රිකුණාමලේ වරාය දෙන්නම් කියලා පොරොන්දු වෙනවා ඇමරිකාවට, අන්තිමට රටේ කෑලි ලෝක බලවතුන්ට දීලා ඒ හැමෝමත් එක්ක ලංකාවේ භූමිය යුද්ධයකට පාවිච්චි කරන්න පුළුවන් කියලා ගිවිසුම් අස්සම් කරලා මුළු රටේම ජනතාවගේ ආරක්ෂාව මේගොල්ලෝ මහ ලොකුවට මැතිවරණ ප්‍රධාන සටන් පාඨයේ විදිහට කිව්වේ ජාතික ආරක්ෂාවක් කොහෙද තියෙන්නේ ACSC වගේ ගිවිසුම් අස්සම් කරද්දි. ජාතික ආරක්ෂාවක් කොහෙද තියෙන්නේ සෝෆා වගේ ගිවිසුම් බලාත්මක වෙද්දි. ජාතික ආරක්ෂාවක් කොහෙද තියෙන්නේ MCC වගේ ගිවිසුම් අත්සන් කරන්න ලෑස්තියෙද්දි. මැතිවරණයට කලින් මේගොල්ලෝ ගෝඨාභය මහත්තයලා ඇවිල්ලා කිව්වා MCC එකට විරුද්ධයි කියලා. දැන් කියනවා අපි MCC එක කියවලා නැහැ, ඒක කියවන්න කමිටුවක් දානවා. ඒක කියවන්නේ නැතුවද විරුද්ධයි කියලා කිව්වා. දැන් කමිටුව දාලා මොකද්ද කරන්නේ? දැන් මේ කරන්නේ රවට්ටනේ. මේක සම්පූර්ණ රැවටිල්ල. ඔබ දන්නවද මේගොල්ලෝ සූදානම් වෙනවා මාර්තු මාසේ මුල පාර්ලිමේන්තුව විසිරුව ආරේ. අප්‍රේල් මාසේ 25 වෙනිදා ආසන්න දවසක මැතිවරණේ තියක්. අර කමිටුවට දීලා තියෙන දිනේ මොකක්ද? MCC එක ගැන MCC අත්සන් කරනවද නැද්ද කියන තීරණය සහිත නිර්දේශය සහිත වාර්තාව දෙන්න කමිටුවට දීලා තියෙන දිනේ අප්‍රේල් 25. මේගොල්ලන්ගේ සැලැස්ම තියෙන්නේ මහ මැතිවරණ ඉවර වෙනකොට report එක කරගෙන මේක අත්සන් කළාද? ඉතින් එතන තමයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසා මේ විනාශයෙන් ගැලවෙන්නේ කොහොමද? අපේ ශරීර විනාශ වෙන එකෙන් අපි ගැලවෙන්නේ කොහොමද? අපේ අධ්‍යාත්ම විනාශ වෙන එකෙන් අපි ගැලවෙන්නේ කොහොමද? මේ මුළු මිහිතලේම පරිසරයම විනාශ වෙන එකෙන් අපි ගැලවෙන්නේ කොහොමද? අපි කොහොමද න්‍යාස්ත්‍රික යුද්ධකින් හරි වෙන මොකකින් හරි මිනිස් සංහතිය සමූල ඝාතන වෙලා යන අනතුරකින් වැළකෙන්නේ කොහොමද? අපි මේ මුළු පෘථුවියම මිනිස්සුන්ට සත්තුන්ට ජීවත් වෙන්න නුසුසුසු තැනක් බවට පත් කළා විනාශ කරපු ඉරණමේ ඒ වග උත්තරකාරකමින් අපි ගැලවෙන්නේ කොහොමද? අපි අනාගත පරම්පරාවන් සඳහා වඩා යහපත් ලෝකයක් ඉතුරු කරන්නේ කොහොමද? අඩුම ගානේ අපි භුක්ති විඳපු ලෝකයේ මට්ටමේකක්වත් අනාගතය සඳහා ඉතුරු කරන්නේ කොහොමද? ඉතින් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා මේ ඝනේ මුල්ලේ ඔබෙන් ඉල්ලා සිටිනවා ඒ සියලු දේ වෙනුවෙන් ඔබ දේශපාලනයට එන්න. දැන් අපි අද මේ ඝනේ මුල්ලේ නගරයට ආවේ මැතිවරණයක් තියාගෙන නෙවෙයි. අපි ආවේ පෙරටුගාමි සමාජවාදී පක්ෂ ඡන්දෙ ඉල්ලනවා ඡන්දෙ දෙන්න කියලා කියන්නේ නෙවෙයි. අපි අද ඔබ ඉදිරියට ආවේ මැතිවරණ කාලෙට මොකද්ද එකක් වෙනවනේ. මැතිවරණ කාලෙට පිස්සු හැදෙනවා වගේ එකක් වෙනවා මිනිස්සුන්ට. දැන් සාමාන්‍ය කාලෙක මේ නගරෙට බැහැලා කාලින් හරි ඇවුවොත් එහෙම මොකද්ද ජීවිතයේ தත්ත්වය, මොකද වෙන්නේ, මොකද්ද මේ දේශපාලනේ කියලා අපිට දේශපාලනේ උගන්වන ඔක්කොමලා
හැමෝම කියන වැඩක් නෑ. අපි අවුරුදු 70 ගන්න රැවටුණා, මුං ඔක්කොම එකයි, ඔක්කොම හොරු, ඔක්කොම තක්කඩි. අපිට ජීවත් වෙන්න විදියක් නෑ. ලෙව කාලා ජීවත් වෙන්නේ බිස්නස් අමාරුයි කරගෙන යන්න. මේ පුංචි බිස්නස් ඔක්කොම වෙනසී යන්න નિયમિતයි. සමහරු කියනවා මේ වගේ මුකුත් ලාභයක් නෑ, මේ පුරුද්දට මේවා කරගෙන යන්නේ. එහෙම තමයි කියන්නේ. එහෙම තමයි කියන්නේ. හැබැයි මැතිවරණ කාලේ ආපු ගමන්, මැතිවරණය ප්‍රකාශයට පත් වෙච්ච ගමන් මාධ්‍යයි, මුදල් බලයයි, සිවිල් බලයයි, රාජ්‍ය බලයයි ඔක්කොම මැදිහත් වෙලා මොළ හොදන්න පටන් ගත්තට පස්සේ පිස්සු හැදුනා වගේ, ආවේශ වුණා වගේ වෙන කතාවක් කියන්න ගන්න. අපි අද ඔබ ඉදිරියට ආවේ තාම මැතිවරණයක් ඇඳෙවලා නැති නිසා. ඔබ සම්ප්‍රදායික විදිහට අර පක්ෂයට මේ පක්ෂයට කියලා බෙදිලා කොහොම වුණත් අපි ඡන්ද දෙන්නේ අහවලාට කියලා හිතාගෙන නැති නිසා, ඔබ යන්තම් හරි විචාර බුද්ධියෙන් ඇති කියලා හිතපු නිසා තමයි මේ මැතිවරණ නැති කාලෙක අපි ඔබ ඉස්සරහට ආවේ. අපි ඔබ ඉස්සරහට ආවේ කියන්න මේක මැතිවරණයකදී කාට හරි ඡන්දේ දීලා බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා අපි කිව්වා අපි අඩුම ගානේ පෙරටුගාමි සමාජයේ පක්ෂයට ඡන්දේ දෙන්න කියලාවත් නෙවෙයි ඔබට මේ කියන්නේ. අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ දේශපාලනයට එන්න. ඉතුරු මුළු කාලෙම තමන්ගේ වැඩක් බලාගෙන ඉඳලා ඡන්දේ කාලෙට කවුරු හරි තක්කඩියට ඡන්දේ ලකුණු කරලා ඡන්දෙන් පස්සේ ආයෙ බැන බැන ඉඳලා ඊළඟ ඡන්දේදී ආයෙ ඒ වගේ කෙට්ට ඡන්දේ ලකුණු කරන ඉරණම වෙනුවට දේශපාලනේ අතට ගන්න. දේශපාලනේ මහින්ද රාජපක්ෂලාට, ගෝඨාභය රාජපක්ෂලාට, රනිල් වික්‍රමසිංහලාට, මෛත්‍රීපාල සිරිසේනලාට, සජිත් ප්‍රේමදාසලාට ලියලා තියෙන පරවේණිගත බූදලයක් නෙමෙයි දේශපාලන. දේශපාලනේ කරන්න පටන් ගන්න, දේශපාලනේ ඒගොල්ලන්ගේ මුදුර ගන්න. දේශපාලන වේදිකාවට ගොඩ වෙන්න කම්කරුවෝ, ගොවියෝ, දීවරයෝ, ශිෂ්‍යයෝ, තරුණයෝ, කාන්තාවෝ, ජාතික පීඩනයට ගොදුරු වෙලා ඉන්න සුළුතර ජන කොටස්, මේ කුඩා ව්‍යවසායක් කරගෙන ඉන්න අය, ස්වයං රැකියා නියුක්තිකයෝ, පොඩි කර්මාන්තයක් කරගෙන ඉන්න අය, මේ පීඩාවට පත්වෙච්ච සියලු දෙනා එකතු වෙයි. ඔබ දේශපාලන වේදිකාවට ගොඩ වෙන්න, ඔබ දේශපාලනය කරන්න. එවැනි දේශපාලන ව්‍යාපෘතියකින්, එවැනි පුළුල් විපර්යාසයක් ඇති කරන විප්ලවීය මහජනතාව එකතු වෙච්ච, ජනතාව දේශපාලනය කරන පුළුල් මහජන ව්‍යාපාරයක් හදන එකක් ඇරෙන්න දැන් කිසිදු උත්තරයක් ඉතුරු වෙලා නැහැ. පහුගිය මැතිවරණයේදී ඔබ හිතුවනම් ගෝඨාභය මහත්තයාට උවමනාවක් තියෙනවා, ඔහුට හැකියාව තියෙනවා, ඔහු නැමෙන්නේ නැතුව තීරණ ගන්න කෙනෙක්, ඒ නිසා ඇවිල්ලා ඔහු මේ ප්‍රශ්න විසඳයි කියලා ගෙවිච්ච මාස තුනේ ඔබට පෙනුණා මේක ගෝඨාභය මහත්තයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. එයාට ඇත්තටම උවමනාවක් තිබුණත් මේක ඔහුගේ උවමනාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එයාට ඇත්තටම හැකියාව තිබ්බත් මේ කවුරු හරි චැම්පියන් කෙනෙක්, සුපර් ස්ටාර් කෙනෙක්, හල්ක් කෙනෙක් ඇවිල්ලා බේර ගන්න තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක මුළු ව්‍යුහයක ප්‍රශ්නයක්. අපි ඔබට යෝජනා කරනවා අර රංජන්ගේ හඳපට ටික අන්න තියෙනවා ඉන්ටර්නෙට් එකේ ආය අහන්න කොනක ඉඳලා. එතකොට තේරෙයි දේශපාලඥයෝයි, පාර්ලිමේන්තුවයි, ඇමතිවරුයි, අධිකරණයයි, පොලිසියයි, රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයයි මේ ඔක්කොමලා එකට එකතු වෙලා ගහන ගේම මොකද්ද මේක ලොකු ව්‍යුහයක් කියලා ඔබට තේරෙයි. කෝටිපති ව්‍යාපාරිකයෝයි, ධන කුවේරයෝයි, ඒ ඔක්කොම එකට එකතු වෙලා මොකද්ද කරන්න කියලා ඔබට තේරෙයි. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ ඒ ව්‍යුහය වෙනස් කරන එක. ඒ වෙනස් කරන එකට අර ධනය මූලික වෙච්ච සමාජය වෙනුවට, සමාජය මූලික වෙච්ච සතා සිව්පාවක් ගහකොළ මූලික වෙච්ච අර සනත් නිශාන්තගේ ගෝලයක් ඈ ගන්න වගේ ඔක්සිජන් එපා කියන සමාජයක් වෙනුවට, නෑ ඔක්සිජනුත් ඕනේ, ශාකත් ඕනේ, සත්තුත් ඕනේ, අපිත් ඉන්න ඕනේ, ඒගොල්ලොත් ඉන්න ඕනේ, මේ මුළු මිහිතලය රැකීමේ වගකීමකුත් අපිට තියෙනවා කියලා හිතන ඒ වගකීම බාර ගන්න සමාජයකට තමයි අපි සමාජවාදී කියලා කියන්නේ. ඒ නිසා එහෙම සමාජයක් ගොඩනගන්න අපි එකතු වෙමු කියලා ඔබට ආරාධනා කරමි. ඒ ඇරෙන්න වෙන කිසිම විකල්පයක් නැහැ. දැන් හැමදාම මේක හොද මඩේ දැම්මා. ඔබ හිතනවා නම් තව පාරක් අත දබලනවා කියලා. අපි ඔබට බාධා කරන්නේ හරි කමන්නේ. ඊළඟ මැතිවරණෙත් අත දබලන්නේ. හැබැයි අපි ඔබට කියනවා ඊළඟ මැතිවරණෙ අත දා බැලීමෙනුත් අවුරුදු 72ක් තිස්සේ වෙච්ච දේට වඩා අමුතු බක්කක් වෙන්නේ නැහැ. ඒක අපිට නිශ්චිත කරලා කියන්න පුළුවන්. අමුතු දෙයක් වෙන්නේ නැහැ, වෙනස් දෙයක් වෙන්නේ නැහැ. ඔබේ ජීවිතවල ඉරණම, ඔබේ පීඩාව, ආර්ථිකයේ, දේශපාලනයේ, සංස්කෘතියේ, පරිසරයේ මේ අරුබුද කිසිවක් විසඳෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා නම් මේක විසඳන්න ඕන කියලා. ඒකට ඕන කරන කෙටි කාලීන උත්තර, ඒකට ඕන කරන දිගු කාලීන උත්තර සඳහා අපි කතා කරමු, අපි සංවාදගත වෙමු, අපි එකතු වෙමු, අපි සංවිධානය වෙමු. අපි මේ දේශපාලනේ තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන ඉන්න දේශපාලන වේදිකාවෙන් බිමට අදලා දාලා දේශපාලනේ සැබෑ උරුමකාරයෝ, සැබෑ හැකියාව සහිතව වෙන ජනතාව දේශපාලන වේදිකාවට ගොඩ වෙලා පුළුල් මහජන ව්‍යාපාරයක් හදමු. එතනින් විතරයි මේ ප්‍රශ්නෙට උත්තරේ හදන්න පුළුවන්. ඒ සඳහා මූලිකත්වය ගන්න, ඒ සඳහා ශ්‍රමය කැප කරන්න, ඒ සඳහා ඉස්සරහින් යන්න, ඒ සඳහා ඒකේ තියෙන සියලු අවාසි විඳ දරා ගන්න, ඒ සඳහා ඉවසන්න, ඒකට ඒකේ පෙරටුගාමි කාර්යභාරය කරන්න අපි සූදානම්.
අපි පෙරටු ගාමි කාර්යභාරය කරන්නම්, අපි ඔබෙන් ඉල්ලනවා ඔබ එන්න, ඔබ එකතු වෙන්න, අපි කතා කරමු මේක කරන්නේ කොහොමද කියලා කතා කරමු, අපි කතා කිරීමෙන් නොනවති සංවිධානය වෙමු, එකතු වෙමු, එතනින් පවා නොනවති අපි මේක කරමු, අපි වඩා යහපත් ලෝකයක් හදමු, මේ අධිරාජ්‍යවාදී මරවුගුල් වගේම අපේ ජීවිතේ හැම පැත්තක්ම වෙලාගෙන ඉන්න සියලු මරවුගුල් පරදවමු, ඒ සඳහා එකතු වෙමු කියලා ආරාධනා කරමින් නතර වෙනවා. ඔබට ස්තුතියි.